සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස් සවන කාලෝ බදන්තා ධම්මස් සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස දුරං ගමං ඒකචරං අසරීරං ගුහාසයං යේ චිත්තං සඤ්ඤමිස්සන්ති මොක්ඛන්ති මාර වන්දනාති පින්වත්නි, පිරිවෙලින් පවත්වාගෙන ධම්මපද දේශනා මාලාවේ 29 වන දේශනාවට අද අපි යොමු වුණේ. ධම්මපදේ 3 වෙනි වර්ගයේ, චිත්ත වර්ගයේ 4 වෙනි දේශනාව. දුරං ගමං, දුර ගමන් යනවා. ඒක චරං, තනිව හැසිරෙනවා. අසරීරං, ශරීරයක් නැහැ. ගුහාසයං, ගුහාවක වාසය කරනවා. කවුද? යේ චිත්තං, මේ සිත. යමෙක් ඒ සිත සඤ්ඤමෙස්සන්ති, යේ කියන යමෙක් චිත්තං සිත, අර දුර ගමන් යන, තනි වැහැසිරෙන, ශරීරයක් නැති ඇටසැකිලි කෝඩුව නම් වූ මේ ගුහාවේ වාසය කරන, තවත් දුරට යනකොට අභිධර්මයේ කියනවා හදවත ඇතුලේ වාසය කරනයි කියලා. හදවත ඇතුලේ. තව අයගේ මතයක් තියෙනවා මොලේ මේ හිත තියෙනවයි කියලා. නමුත් මේ දෙකෙන් හරි අදහස තමා හදවත ඇසුරු කරගෙන හිත පවතිනවයි කියන එක. ඒකට සමහර විට ඔය කල්පනා කරන ඔළුවෙන් නිසා තමයි ඒක එන්නේ. නැතුව මේ විද්‍යාවෙන් හොයාගෙන නෙවෙයි. එහෙම හිතලා කියන ඔළුවේ තමයි තියෙන්නේ හිත කියලා. නමුත් අපි කතා දෙකක් තියෙන, ඔළුවෙන් හිතන එක වෙනයි, හදවතින් හිතන එක වෙනයි කියලා නේ. ඔළුවෙන් හිතනකොට කපටි වෙනවයි කියනවා, හදවතින් හිතනකොට සමහරට මෝඩ වෙනවයි කියනවා. අර කරුණා සහගත සිත් ඇති වෙනවා හදේ හදවතින් බලනවා කියනවා. ඔළුවෙන් හිතනයි කියලා අපි වචනට කියන්නේ හොඳ කල්පනාවෙන් හිතනවායි කියන එක. එතකොට ඔළුව රිදෙන අවස්ථාව එනවා වැඩිපුර කල්පනා කරනවා. එතකොට මිනිසුන් හිතන මේ ඔළුව රිදෙන්නේ හිත ඇත්තේ ඔළුවේ වෙන්න ඕනේ. මොකද කල්පනා වැඩි වෙනකොට ඔළුව රිදෙනවා. එහෙම එකක් නෑ. මේක සම්බන්ධ වෙනවා හරියට මේ කම්පියුටරේ ගැන දන්නයි දන්න මේක. ඒකේ තියෙනවා ශනික මතකයේ ගබඩා වෙන රැම් එක කියලා එකක්. ඔය කම්පියුටර් දන්නයි දන්න. ඒකේ තමයි ඒ වෙලාවට කරන වැඩ පවතින්නේ. ඊළඟට මේ තියෙන දත්ත ගබඩා කරන්න පුළුවන් හાર્ඩ් ඩිස්ක් එක කියලා එකක් තියෙනවා. ආන්නේ හાર્ඩ් ඩිස්ක් එකේ ඇතුලේ තමයි අර පරණ මතක ඔක්කොම තියෙන්නේ. ඒ වගේ මේ හදවත කියන්නේ, හදවත ඇසුරුක සිත කියන්නේ අර රැම් එක වගේ. ඒ වෙලාව පවත්වනවා. මොලේ හරියට හાર્ඩ් ඩිස්ක් එක වගේ. මතකයේ ගබඩා කොට ඒකයි කියන්නේ මොලේට හානි වුණොත් පරණ දේවල් මතක නැහැ. දැන් පැහැදිලි මේ ඉන්ද්‍රිය දෙකෙන් වෙනද හදවතින් කරන්නේ හිත පවත්වනවා. දැන් හදවත නැවතුණු ගමන් හිත නැවතුණ. හැබැයි අහලා ඇති මොලේ මරුණු කෙනෙක්ට ජීවත් වෙන්න පුළුවන්. මොලේ මරුණත් එයා මැෂින් එකක් ආධාරයෙන් හදවත පොම්ප කරනකොට, දැන් අර ළඟදිත් කලාකරුවෙක් නැති වුණා, ජැක්සන් ඇන්තනි මහත්තයා, අවුරුද්දකට වැඩි කාලයක් එයා ජීවත් වුණා. හැබැයි මොලේ නැහැ. වැඩ කරන්නේ. එතකොට ඒකෙන් පේන්නේ මේ විඥානේ ඇසුරු කරගෙන තියෙන්නේ මොලේ නෙවෙයි. පැහැදිලිවම කිව්වොත් හදවත. හදවත අකර්මන්නේ වුණ ගමන් විඥානේ පහ වෙනවා. හදවත අකර්මන්නේ නොයෙක් කියලා තියෙනවා. අදිරුදිර පීරණේදී නහර පුපුරා යාමෙන්
මිනිස් එකෂණයෙන් මැරෙනවා. ඒ කියන්නේ බෑ. හදවත පවත්ව ගන්න බෑ එතකොට. ඒතර මෙලේ ගමන අවහිර වීම නිසා අධික සතුටට මැරෙනවා. අධික දුකට අධික බයටත් මැරෙනවා. බය වැඩි වුණාම මැරෙනවා මිනිස්සු. ඒතර ওই කාරණා සියල්ලම එකතු කරලා අපි බලනකොට දැන් පැහැදිලි ඇති කොහෙද මෙයා වාසය කරන්නේ? හදවත නම් ගුහාවේ. පතක් පමණ, පතක් කියන්නේ මෙන්න මෙච්චර. ලේ ධාතුව පවතින තැන. ලේ ධාතුව ඇසුරු කරන්නේ හදවතේ මෙච්චරයි. ඔය ලේ ධාතුව තමයි ගමන් කරන්නේ හැමතැනටම. හරි, එහෙනම් හිත ලේත් එක යනවාද කියලා ප්‍රශ්නයක් අහන්න පුළුවන් කාටද? නේද? දිය වෙලා යනවද ලේත් එක? නෑ, මේක අසරීරං, ශරීරයක් නෑ. මේක ශක්තියක්. මේ ශක්තිය පවතිනවා අපේ හදවතේ. ඇසුරු කරන් තියෙනවා. දර මේ මම දැන් අද මේ දේශනා පවත්වන්නේ මොන ශක්තියෙන්ද? චිත්ත ශක්තියෙන්. සිත නැත්තම් කතා කරන්න බෑ. දැන් අපිට දුකක් දැනෙනවා. හිත හඩන් වැටෙනවානේ. හිතූ පැතූ දේ නොවි තියෙනකොට සමාඩ කරන කකුල් දෙක පණ නැති වෙනවා. කලන්තේ වගේ කැරකිල්ලයි අල්ලගෙන තමයි වාඩි වෙනවා. එතකොට මෙහෙම බණ කියන්න පුළුවන්ද? මට කැරකිල්ල වගේ ආවනම් අද මේ වෙලාවේ මට එනවා ශෝකයක්. මට සිතූ පැතූ දේ වෙලා නැහැ. හිතුවේ නැති දෙයක් වෙලා. කොහමද ඒකට කියන්නේ? ඔන්න බණ පොතේ තියෙනවා. අචින්තිතම්පි භවති, නොසිතූ දේ වෙනවා. චින්තිතම්පි විනස්සති, හිතපු දේ විනාශ වෙනවා. ඒක සිංහලෙන් කියනවා සිතූ දේ නොම වේ, නොසිතූ දෙයක් වෙයි, ලෝදම් කැරකිනවා. ඔන්න බලන්න සිංහලෙනුත් තියෙනවා, පාලියනුත් තියෙනවා. ඒක තේමිය කියන කුමාරයා විසින් තමා පියාට කියලා තියෙනවා. තේමිය ජාතකයේ නැත්නම් මුගපක්ක ජාතකයේ සඳහන් වෙන්නේ. එතකොට දැන් පැහැදිලිද? හිත දුක් වුණොත් අපිට සතුටින් කතා කරන්න පුළුවන්. බය වචන හිර වෙනවා, ගොත ගැහෙනවා, නිකන් ඇඬෙන්නවා කියනවා. වණක්වත් කියා ගන්න. දැන් මේ ධර්ම දේශනාව කරන්න දේශකයන් වහන්සේ හොඳ මානසික සුවතාවයකින් අපිට දැන් පැහැදිලි දේශකයන් වහන්සේට හොඳටම තරහ ගිහිල්ලා තියෙනවා. වෙලාවක අපගෙන සයනස බණ මොන බණද ඵලයන් යන්න මෙතන වෙන බණ කියලා දේශකයන් වහන්සේ කියලා නෑ, බණිනවා. ඇයි බණින හේතුව? උන්වහන්සේට බණ අමතක වෙන. මොකද එළියට එන්නේ? තරහ එනවානේ. එහෙනම් අනිත් පැත්ත ගමු. දේශකයන් වහන්සේ රාග සිතක් ඇති වෙලා බණ කියවෙන්නේ නැ, වෙන වෙනම කියවෙනවා. පැහැදිලිද? එහෙනම් හොඳ මානසික සුවයකින් ඉන්න ඕනේ ධර්ම දේශනා කරන කෙනයි ඉස්සෙල්ලා. එයාගේ සුවතාවය ශ්‍රාවකයට පේනවා. හරි හොඳට දන් වචන පැහැදිලිව ඇහෙනවා. දුකක් පේන්නේ නැහැ. හොඳයි කියලා අපිට කියන්න පුළුවන්. දැන් හොඳයි මේ වෙලාව. පැහැදිලිනේ? හොඳයි. හොඳ වෙන්නේ හේතුව හිත හොඳ වෙලා තියෙනවා. සිත මුල් කරගෙන චිත්ත ප්‍රත්‍යයෙන් අපි කල්නොත් කියලා දෙලා තින මේක. හිතට තමයි සංඥා වෙන්නේ කතා කරන්න. සිත විසින් උපදවනවා වායෝ ධාතුවක්. ඒකට කියනවා චිත්ත කිරිය වායෝ ධාතුව. ඒක එන්නේ මේ කතා කරනකොට නාඹියෙන් ඇතුලෙන්. බඩ ඇතුලෙන් එනවා මේක. මෙහෙම ඇවිල්ලා උගුර හරහා තමයි මේ වචන පිට වෙන්නේ නේ. උගුර එන්නේ වෙ පිට වෙන්නේ කොහෙන්ද? ඔව්, කටෙන්. කට ඇතුලෙන් ඇවිත් එළියට පිට වෙනවා. දැන් කතා කරන්න බැරි අයගේ ලක්ෂණ මොනවද? දිව කොටයි පළවෙනි එක. තවද ඇදෙන තල්ල නැහැ. දැන් මේ තල්ල නැති වුණොත් කතා කරන්න බෑ. දිව කොට වීමෙන් තමයි ගොඩක් අය ගොළු වෙන්නේ. සහ තව ගොළු වෙන ක්‍රමයක් තියෙනවා. ඒක තියෙන සුලභ දේ තමයි කන් ඇහෙන්නේ නැති බව. බිහිරි බව. උපතින් බිහිරි නම් ජාති බදිර කියනවා. එයාට කතා කරන්න බෑ. ඇයි? හේතුව කතා කරන්නේ වචන ඇහිලා. අපි කවුරුත් කතා කරේ මව්බසනේ. මොකද්ද? අම්මගේ භාෂාව, තාත්තගේ භාෂාව. තාත්තා හින්දි, අම්මා සිංහල. මොකද්ද වෙන්නේ ළමයාට? ළමයා හිර වෙනවා. අම්මා කියන එක කියනවද තාත්තගේ කියනවද? ඒතකොට බහතෝරන ළමයට කවදාවත් භාෂා දෙකකින් තෝරන්නේ නැහැ. ඒතකොට එයා අසරණ වෙනවා. ඒතකොට එයා ඊට පස්සේ කතා නොකර ඉන්න කාලයක් යනවා. මොකද හේතුව? දැන් අම්මා තරහ කර ගන්නත් බෑ. ද නැත්තම් වචන හොයා ගන්න බැරුවද? වචන හොයා ගන්න බැරුව. ඇයි? එක වචනකින් කතා කරන්න කියනවා. එහෙනම් සිංහල නම් සිංහලෙන්. දැන් ඔය ගොඩක් අයට වරදින දෙයක් තමයි ළමයින්ට ඉංග්‍රීසි උගන්වන්න ඕනේ කියලා සිංහල කතා කරන්නේ. ඊපස්සේ මේ ළමයි ඉපදුනාට පස්සේ මේ සිංහල දන්නේ නැහැ. ලොකු වුණාට පස්සේ සිංහල තමයි අම්මා තාත්තා. ළමයා පිට රට ඉන්නේ. ඒ ගෙදර උන්දරට සිංහල පුළුවන්. අම්මා තාත්තට. එයාලා දන්නේ අපි ඉන්නේ රටකනේ, අපි හැටියට හදන්න ඕනේ කියලා. ඊට පස්සේ උන්ට ඉංග්‍රීසියෙන්ම කතා කරනවා. උන් කොහමද ඉන්න රටේ ඉංග්‍රීසි ඉගෙන ගන්නවන්නේ කවදා හරි. නමුත් මේ බහතෝරවන්න ඕනේ සිංහල භාෂාව.
භාෂා ප්‍රශ්නයන අර ජාති දෙක අය විවාහ වුණාට පස්සේ තාත්තගෙන මගේ භාෂාවන් කියන්න ඕන. අම්මගෙන නෑ මගේ භාෂාව. එතකොට ඒ දෙන්න රණ්ඩු ළමයට බලපාලා දෙකම නැති කරනවා. භාෂා දෙකම නැති වෙනවා. එතකොට මේකේ තියෙනවා මොනවත්ම භාෂාවක් ඇහෙන්නේ නැති වෙන්න. තිව්වොත් කතා කරන්නේ නැතුව පොතේ තියෙනවා. හරිද කියලා මන් දන්නේ නෑ. තියලා බලන්න ඕනේ. එයා පාලියෙන් කතා කරනවා කියලා තමයි සඳහන් වෙන්නේ. පාලියෙන්. මූල භාෂාව එක නිසා නමුත් ගොළුවට මොන භාෂාවක්වත් කතා කරන්න බෑ. යාගේ භාෂාවක් තියෙන එකට අපි කියන ගොළු භාෂා. ඉගෙන ගන්න ඕන භාෂාවක් ගොළු භාෂා. ඒතොර එයා හස්ත සංඥානේ දැකලා ඇති. මේ ලොකු සංඥා ගොඩක් නැහැ. එයාට තියෙන පොඩ්ඩයි. අතින් කරන්න පුළුවන් සංඥා අඩුයිනේ. ආන්නේ වහරහා එයා කතා කරනවා. ගොළුවෙක්ට ගොළුවෙක් එක්ක කතා කරන්න ලේසි. ගොළුවෙක්ට අපි වගේ කෙනෙක් එක්ක කතා කරන්න හරිම අමාරුයි. ඇයි අපි උගේ භාෂාව දන්නේ නැහැ කේන්ති යනවා. හරි පැහැදිලිනේ. එහෙනම් මම මේ කිව්වේ මොකද්ද? වචන කතා කරන්න අවශ්‍ය කාරණා. තල්ල තියෙන්න ඕනේ. දිව හරියට තියෙන්න ඕනේ. දත් හොඳට තියෙන්න ඕනේ. ඔය ටික තියෙනවා නම් ඕනම වචනයක් කතා කරන්න පුළුවන්. මොකද මේ අකුරු වදින තැන් තියෙනවා. දැන් තල්ලේ වදින්නේවට අපි කියනවා තාලුජ. තල්ල තයන්නක. තයන්න කියලා බලන්න තයන්න කොහෙද වදින්න? තයන්න ටයන්න. වදින්නේ කොහෙද? දිව. තල්ලේ. ඊළාට මේ තවව තියෙන සයන්න සා. සා කියන්න බලන්න සා. මොකද දත් දන්තජ. දැන් සයන්න පිට වෙනව දත් නැති අය. කොහොම පිට වෙන්නේ? මැදින් යනවා. සුස් ගාලා ලිස්සලා එනවා. සයනු කියවෙන්නේ නැහැ. ඒක බුද්ධං සරණං ගච්ඡාමි කියනකොට සයන්න යනවා. ලිස්සලා රූටලා සයන්න කියන්න අමාරුයි. දත් නැහැනේ. දත් ටික තිබුණොත් සයන්ද සයන්න කියන්න පුළුවන්. දැන් සරිගම පදනිස කියන්නත් බෑ. එතකොට ඇයි හේතුව? සා නැහැනේ. ඊට පස්සේ මොකද? රී එනවා. දැන් ඒක කියන්න පුළුවන්. කැයි කියන්න පුළුවන් හේතුව? ඒකට දත් ඕනේ නෑ. දත් ඕනේ නෑ. ඒක නිසා දැන් දත් නැති වුණාට පස්සේ අපි උපක්‍රමයක් පාවිච්චි කරනවා. දත් කට්ටලයක් නේද? අපි ඉංග්‍රීසියෙන් කියන දත් සෙට්. එහෙමද? දත් සෙට් එකක් දානවා. දාන්නේ මොකටද? ලස්සන වෙන්නද නැත්නම් කතා කරන්නද? කතා කරන්න. සහ හපලා කන්න සමහර විට. කෑම කන්න. සහ ලස්සනත් බලපානවා. තියර දත් තියෙනකොට ටිකක් හැඩයිනේ. දැකලා තියෙනවනේ කට්ටි දත් මදින හැටි. අපි නම් බුරුසු වරන් මෙහෙමනේ මදින්නේ. ඒ කට්ටිය දත් ටික අතරරන් තමයි මදින්නේ. හරි. අතේ තියන් දත් මදින්න ඕන නම් දත් ටික ගලව ගත්තම හරි මොනවා හරි ප්‍රශ්නයක් දාගෙන. එක පැත්තක දමන චිත්ත වර්ගයේ හැමෝලිම අමතකගෙන දත් ගැන කතා කරන්න ගියොත් එන්නේ. ඒ නිසා මේ වචන එන හැටි මා ඔබට කිව්වා. සිත මුල් වෙන අනිවාර්යයෙන් මේ සෑම දෙයකම මනෝපුබ්බං ගමා ධම්මා. පඨමං චිත්තං උප්පජ්ජති. මුලින්ම උපදින්නේ සිත. ඊට පස්සේ මට මේ කියන්න ඕන වචනය සංඥාවක් දෙනවා. මොලේ හරහා තමයි දෙන්නේ මේ සංඥා ඔක්කොම. මොලේ තමයි මේ සංඥා දෙන්නේ. පරණ මගේ ගබඩාවේ වචන තියෙනවා. දැන් මම ඉංග්‍රීසි ඉගෙන ගන්න නම් මම අමුතුවෙන් ඉගෙන ගන්න ඕන. මොකද මගේ භාෂාව එක නෙවෙයි නිසා මගේ භාෂාවේ තියෙන වචන වල දැන් අම්මට ඉංග්‍රීසියෙන් කියන වචනේ මම හොයනවා. එතකොට ඒක ඩික්ෂනරිය තිබුණාට පස්සේ මම ඒක මොකද කරන්නේ? අකුරු කියලා පාඩම් කරගන්නවා. එහෙමනේ කරේ අපි. ඒතර ඒ වගේ අපි එක එක අකුරු වචන භාෂාවක් ඉගෙන ගනිද්දි එකතු කරගන්නවා. ඒ සඳහා ඉංග්‍රීසි පත්තර කියවන චිත්‍රපටි බලනවා එහෙම ඉගෙන ගන්න මිනිස්සු. ඇයි අලුත් එකක් නිසා. අපේ භාෂාව අමුතුවෙන් ආයෙ ඉගෙන ගන්න දෙයක් නැහැ කියලා අපි හිතනවානේ. එහෙමද හිතන්නේ? නෑ. ඉගෙන දේවල් තියෙනවා. ව්‍යාකරණ ගැඹුරු සිංහලක් වෙනම තියෙනවා. ඒ සිංහලේ තියෙනවා ව්‍යාකරණ ශාස්ත්‍රය. වචන බොහෝ තියෙනවා. අපි භාවිතා කරන්නේ ඒ වචන ඇත්තටම. ඒවා සැඟවුණු අර්ථ තියෙන බොහොම ගැඹුරු වචන සිංහලෙත් අපි කියන අපිට ඒව ඕනේ නෑ. අපි සතර සුද්ධ සිංහලෙන් සරල සිංහලෙන් අපි කමතන්නේ. අපිට ඒව ඕනේ නෑ. ඒ නිසා අර වෙනත් භාෂාව ඉගෙන ගන්නකොට වෙලා තියෙන අපි මතකෙට ගන්න ඕනේ අලුත් වචන. ඒ මතක ටික විතරයි කල්පනාවට එන්නේ. දන්නේ තිය වෙන්නව එනවද? නෑ. ඒ කියන්නේ ගබඩා කරලා නෑ මේකේ මොලේ. ඒකෙන් දෙනවා සංඥාවක්. ආ මේක තමයි දැන් කියන්න තියෙන්නේ. දැන් මේ ගාතව අපිට මතකයි. මනෝබුබ්බං ගමා ධම්මා මනෝසෙට්ටා මනෝමයා මනසාචේ පසන්නේන භාසති වගන්. දැන් බාඩන්නේ කොහෙද තිබුණේ සොයනාසේ? තිබිච්ච තැන පෙන්නන්න. මොලේ තිබුණා. සංඥාව ලස්සනට ගබඩා කරලා තියෙන පිළිවෙලකට. ඒ පිළිවෙලට එන්නේ. ඒක තමයි අපි අර වාචෝද්ගත කරන අය කියලා නැවත නැවත කියලා මේවා තමයි එකම ගාථා දහපාර කියලා. තමන්ගේ නුවණේ මට්ටමට සමහර උතුමන් ඉන්නවා. අපි අරියදම්මල ගුසුසන්නසගේ එක පාරක් කියනකොට පාඩම්. සමහර ධර්ම පාඩ තියෙන තැනත් එක්කම ඒ සන්නසට මතකයි. ඒතර ඒකට හේතුව පිනනේ.
සසරේදී ධර්මය ප්‍රගුණ කරලා විපස්සනා භාවනා වඩලා අභිධර්ම ඉගෙනගෙන ගැඹුරු ප්‍රඥාවක් සහිතව ඉපදිලා තියෙන දහම් පොත්පත් පූජා කරලා පන්හිඳවත් වෙල් ධර්මේ ලියන්නේ ඒක සඳහන් වෙනවා. ඉතින් ද අනන්ත රුණහසත් පන්හිඳක් පූජා කරලා පැතුවලු මෙම දිතිමන්ත දරා ගන්න පුළුවන් වෙන්නට කියලා. භාණ්ඩාගාරිකෙක් වෙන්නට ධර්මය දරා ගැනීමට. පරිහෙන ඒ විදියට තමයි මේ වචනේ එළියට එන්න පටන් ගන්නෙ. මෙන්න මේ උදරය හරහා ඇවිල්ලා තේ පේනවත් දන්නේ නැහැ උගුරු දණ්ඩ එහෙට මෙහෙට පහත් වෙන උස්සෙනවා. ඒක තමයි සරණාල දෙන්නේ. සරණාල කම්පා කරලා තමයි අවශ්‍ය අකුර හරියට සොරේ පිට වෙන්නේ. දැන් ඒක පිට වෙනවනේ ගැටලුවක් නැහැනේ හොඳට තේරෙනවා මේක තමයි දැන් කියන්නේ වචනේ පැහැදිලි. එහෙනම් ඔන්න එළියට පිට වුණා. ඉතින් මේකේ නාම රූප බලන හැටි මම කියලා දීලා තියෙනවා. මේකේ නාමය තමයි සිත. වෙන නාමයක් නැහැ මේකේ. සිත මුල් කරගෙන වායෝ ධාතුවත් රූපයක්. මොකද පට්ඨ වියාපෝ තේජෝ වායෝ කියන්නේ රූප. ඒකේ වායෝ තමයි මේ ඉන්නේ. ඒ වායෝ කදම්බයත් ගැටෙනවා මේවා. ඒවත් රූප. ඒක ගැටෙනවා මේ මයික්‍රෝෆෝනේ. ඒකත් රූපයක්. ඒක හරහා මේ ශබ්දය පිට වෙනවා ස්පීකර් එකේ. ඒකෙන් එන හඬ තමයි වෙහෙන්නේ. මගේ හඬ නෙවෙයි. වෙනස්. හරිද? ඒතර තවත් නොඑක් නොඑක් උපක්‍රම යෙදුවට පස්සේ මේ මැෂින් වලට හඬ දෝංකාර දෙන්න ලස්සන වෙන්න සහ කටහඬ වෙනස් කරලා පවා අද කාලේ හදන්න පුළුවන්. හරිද? ඒ තරම් දියුණු. දැන් ගීතයක් තියෙනවා. ඒ ගීතය අපිට අරගන්න පුළුවන් අපි කියෝ ජෝතිපාල මහත්තයාගේ. දැන් කට්ටිය රැවටුණා මේ ළඟදීම බදා ප්‍රසිද්ධ ගීතයක් තිබුණා ලංකාවේ වර්තමානයේ. ඒක හදලා තියෙනවා අර පැරණි ගායකයේ හඬට. ඒක තාක්ෂණයෙන් කරන්නේ. ඒක AI තාක්ෂණය කියලා දන්නවත් දන්නේ. කෘත්‍රිම බුද්ධිය කියලා තමයි සිංහලෙන් කියන්නේ. ඒකට දාලා ෆොටෝ හදනවා ගොඩක් අය. ෆොටෝත් හදුවා දැන් කරන්නේ හඬ හදන්න පුළුවන්. හරි දැන් හොයන්න බෑ මේක ඇත්තම අයිතිකාරය කවුද? මොකද අර වෙන හඬකින් අපිට හදන්න පුළුවන්. හරිද? ඒ තේරෙනවා දැන් කොච්චර දුර දිග ගිහින්ද කියලා මේක තාක්ෂණේ. ඈ ඇත්ත හොයාගන්න බෑ. දැන් ඉස්සරම තිබුණා අර කාගේ හරි මූණක් අරගෙන වෙන කාගේ හරි ඇඟකට දාලා දෙනවා. එතකොට කියන මෙයා නරක කෙනෙක්, මෙයා මෙහෙමයි, මෙන්න මෙයාගේ රූපේ. ඕන තරම් අපහාස කරන්න පුළුවන්, අවශ්‍ය වෙන්නේ මූණ විතරයි. ඉතින් ඔය වගේ තියෙනවා. ඒවා මේ අපි කියන්නේ දියුණුවක් නෙවෙයි, ඒවයි විනාශයටයි පාර කැපෙන්නේ. ඒතර මේ තාක්ෂණයෙන් අර මංග හඬ වෙච්ච හඬට වෙච්ච දේ නේද? නමුත් මෙතන ලොකු වෙනසක් නැහැ. නමුත් අපිට අර ඉෆෙක්ට් තියෙනවා. ඒවයින් මේව වෙනස් කරන්න පුළුවන්. ඒ ඉතින් මුකුත් වෙනසක් නැහැ. දැන් ඒ ශ්‍රණියම ඇහෙනවද නැද්ද? පොඩි පොඩි ප්‍රමාදයක් තියෙනවා. නැතුව මේ දසම ගානක ප්‍රමාදයක් තියෙනවා. ඒ ප්‍රමාදය කොහොම හරි කියන කට හෙලවෙනකොටම ඇහෙනවා වගේ තමයි නේ දැනෙන්නේ. ඇහෙනවද නැද්ද එහෙම? කට හෙලවෙද්දී ඇහෙනවා. දැන් මගේ නාම රූප දෙක බෙදුවා. මොකද්ද මගේ කිව්වේ? මම කියන කෙනාගේ නාම රූප තමයි අර ඇති වෙච්ච හිත, ආපු වායෝ ධාතුව රූපයක්, මේ වචනත් ශබ්ද රූපයක්. මේ ශබ්ද රූපයයි වායෝ ධාතුවයි රූප කොටසට බෙදෙනවා. සිත නාමයට බෙදෙන නාම රූප දෙකයි. එච්චර වෙන මොකුත් නැහැ. අහන කෙනාගේ ඇවිල්ලා කම්බරේ මේ වාතය හරහා ශබ්ද රූපය ඇවිල්ලා වදිනවා. නිකන් කනට හෙන ගහන වගේ වදින්නේ නැහැ. හිමිහිට ස්පර්ශ වෙන මොකද ශබ්ද රූප හරි සියුම්. ඒක එන්නේ වාතය හරහා. වාතය නැති අවකාශයේ කතා කළොත් ඇහෙන්නේ නැහැ. ඇහෙන රික්තකයක් තිබුණොත් ඇහෙන්නේ නැහැ. මේකට හැමදිස්සෙම හුලං වාත කඳක් ගලන්න ඕන කොහෙද? ඒත් අපි දැන් අත්දැකීමෙන් දන්නවා හුලං හමන දිශාවට කතා කළොත් හිමින් කිව්වත් ඈතට එනවා. දැන් රහස් කියනකොට හුලං හමන දිශාව බලන්න. හුලඟේ වේගය පැයට කිලෝමීටර කීයද? මම මේ කියන රහස කොච්චර ඉක්මනට එහා පැත්තට ඇහෙද? එහෙනම් මෙහෙම අතින් කට වහලා තමයි කියන්නේ. ඒතර හුලඟට යනවද මේක? අහල් දැකලා නැහැ රහස් කියන එක. මෙහෙම කියන්නේ. ඇයි හේතුව? මේක නිකන් හරි ගියොත් එළියට ගලාගෙන යනවා. අපට තේරෙන්නේ නැහැ. දැන් කන්ද උඩ ඉඳන් කෑ ගහනවා. කුලන් තියෙන උඩට නම් පහලට එන්නේ නැහැ. හැබැයි පහල ඉඳන් කියන ඒවා උඩට එනවා. දැන් හම්බන්තොට නගරයේ යන ගීතයක් අපට එන්නේ කොහොමද? ඉච්චර දුරට. අපි කන්ද උඩ ඉන්න නිසා මේ කුලන් හමනකොට අපේ පැත්තට එහි ඉඳලා ඉතා ඉක්මනින් එනවා. හිටපු ගමන් නතර වෙනවා. දැන් සින්දුව හොඳට අහන් ඉන්න මෑණියෝ නටන්න ලෑස්සි. පද දෙකක් යනකොට හුලං අනිත් පැත්තට කැපෙනවා. එතකොට අර අනිතුරු පදේ ඉන්නේ නැටුම හැම නවතිනවා. හරිද? තරහ වෙන්න වීලුවට කියන්නේ නටන්නේ නැහැ. මේ මොනද ඇහෙනකොට අපිට දැන් ඒ තියෙනවනේ සංඥාවක් එයි කියලා අර ඉතුරු ටික. දැන් සින්දුව දන්නවනම් කමක් නැහැ. ඉතුරු පද ටික දාගන්න පුළුවන් මනසින් දාගන්න. අර මතකේ ගබඩාවේ තියෙන නිසා.
එහෙනම් තේරුණයි මොකද්ද වාහකය? ශබ්දේ. වාතේ. වාතේ එන දිශාවටයි ශබ්දේ ගමන් කරන්නේ. දැන් මේ වෙලාවේ අපි හැමෝටම ඇහෙන්න හේතුව තමයි මේ ශාලාව ඇතුලේ හොඳ වාතයක්, වාතාශ්‍රයක් පවතින නිසා. දැන් කොච්චර හයියෙන් කිව්වත් කම්බරේ සවුත් වෙලා, සිදුරු වෙලා වැඩ කරන්නේ. අපි කෑ ගහලා කිව්වත්, හූ කිව්වත්, අලියෙක් ඇවිල්ලා කුංචනාද කළත් ඒ මෑණියොන්ට ඇහෙනවද? ඇයි ඇහෙන්නේ නැත්තේ? කනේ ප්‍රසාදේ නැහැ. බීරි. ඒක නිසාගෙන බීරි අලින්ට වීණා වැව්වා වගේ කියලා. බීරි අලින්ට කොච්චර වීණා ගැහුවත් උන්ට ඇහෙන්නේ නැහැ. ඒ වගේ ඉන්න බීරි අයට කතා කරාට ඇහෙන්නේ නැහැ. වෙන්නේ අපිට තරහ යනවා. පැහැදිලිනේ? අත්දැකීමෙන් තියෙනවානේ. අපි කියනවා කියන මේ මිනිහට ඇහෙන්නේ නැහැ. හරි, පැහැදිලිනේ දැන්. එතකොට එයාගේ රූප කොටස තමයි අර ආපු ශබ්ද රූප. එළියෙන් ආපු ශබ්ද රූපේ දැන් ඇතුළට ආවා. දැන් ඒක තමන්ගේ වුණා. දැන් තමන්ට ඇහුණනේ, ඇහුණට පස්සේ තමන්ගේ. එතන අහන්න හේතු වෙච්ච මේ කරණ සංකේය කම්බෙරි සෝත ප්‍රසාදේ, ඒකත් රූප කොටසක්. ඇහුවේ මොකෙන්ද? හිතෙන්. නැත්නම් නමක් දෙනවා, සෝත විඥාණය. අහපු හිත. ඒ හිත නාමයයි ශබ්ද රූපයත් කණත් රූපය. කණත් කියන හැමතැනම මතක තියාගන්න, ප්‍රසාද රූපය. හොඳේ මුළු කණම නෙවෙයි. දැන් මේ කම්පෙත්තට ඇහෙන්නේ නැහැ. මේ කොහෙටවත් ඇහෙන්නේ නැහැ. ඇහෙන්නේ අර කණ ඇතුලේ තියෙන කොටසට. එතෙන්ට සද්දේ යොමු කරන ඇන්ටනාව තමයි මේ තියෙන්නේ එළියේ. පෙත්ත නේද? අපේ කම්පෙති පොඩි. කම්පෙති ලොකු අයගෙන් පරිස්සම් වෙනවා. මොකද යාළට අපිට වඩා ඇහෙනවා. කණ මෙහෙම තියෙන කුල්ල වගේ පරිස්සම් වෙනවා. මොකද මේ ආදයට අපිට වඩා දේවල් ඇහෙනවා. හිමින්වත් කියන්න දැනම ළඟින් ගියත් ඔබ ඇහෙනවා. අලියට එහෙම ඇහෙනවද නැද්ද? හොඳට ඇහෙනවා. කාටද හොඳටම ඇහෙනවා කියන්නේ? හාවට. ආවේ කම්පී දිගයි. ඌ කන් උස්ස උස්ස තමයි අහන්නේ. පැහැදිලි. එහෙනම් මේ ඇන්ටනා හොඳේ මේකට ඇහෙන්නේ නැහැ. මේක කරන්නේ සද්දේ වද්දලා මේ පෙත්තේ ඇතුළට යවනවා. දැන් මම මෙහෙම මේ ගොඩාක් මහන්සිලා මේක කිව්වට එක ශණයකින් මේ ඔක්කොම සිද්ධ වෙනවා. එහෙනම් මේකේ නාම රූප දෙක බෙදා ගන්න අපේ භාවනා කරන අය නිසා මම මේ පැත්තට බරව කතා කරන්නේ. ඒක දැනගෙන ඉන්න. ඕනනම් ඒක බෙදා බෙදා බැලුවත් කමන්නේ. කම්මැලිනි දිමතේ වගේ නම් භාවනාවේදී බලන්න දැන් එන නාම රූප මොනවද? මට දැන් සිතෙන සිතුවිල්ල මොකද්ද? පුළුවන් වරදක් නැහැ. තමයි විපස්සනාවේ ඉන්න ගමන් තමන්ට අරමුණු නැත්තම් කම්මැලිනා විමසලා බැලුවට කාරේ නැහැ. හැබැයි ආය අතෙන්ට යන්න. එතනම ඉන්න බෑ. කම්මැලිනා විතරයි හොඳේ. නැත්තම් ඔය ශාන්ත බවක් ඇති වෙලා තියෙනවා හිතේ. ඒක නැති කරගන්න එපා. ඒකෙම ඉන්න. නිදිමතක් ඈනුමක් යන්න එනවා නම් මෙන්න මේ වගේ ධර්මතා තියෙනවා. ඒවා ඒ වෙලාවට ගලපගෙන හිතන්න. ඒ වෙලාවට ගලපන අපි සද්දයක් ඇහුනොත් එපා. සද්ද නාම රූප බලන්න. සද්ද එන්න කලින් අපි කොමේ නාම රූප බලන්න. ඒක බොරුවක් නේ. පොතේ තියෙන එක නිතර කරලා තියෙන. ශබ්ද එනකොට අපි හිතනවා කොහොම මේකේ නාම රූප. ශබ්ද රූපේ රූපයයි, කන රූපයයි, හිතපු හිත, දැනගත්තු හිත නාමය. එතන තියෙනවා වේදනා විඳිනවා. ඒ ශබ්ද විඳිනවනේ අපි සැප දුක් වශයෙන්. ඒකේ තියෙනවා හඳුනන සංඥා වශයෙන්. මොකද්ද සද්දේ, කාගේද සද්ද කියලා හඳුනගන්නේ මොකෙන්ද? සංඥාවෙන්. ඒක කරන චේතනා පහළ කරනවා චෛසික වලින්. රාගදේශ මොහාදී ඒවා චෛසික. අලෝභදේශ මොහත් මොනයි? චෛසික. සබ්බචිත්ත සාධාරණ පස්ස චේතනා මනසිකාරාදී මොනයි? චෛසික. ඒවත් ඇති වෙන එතන. දැනගන්නේ මොකෙන්ද? හිතින්. ඔන්න හතරම එකතු කරාම එකයි. ඒ හතරටම අපි කියනවා හිත. නැත්තම් නාමය. නාමයේ කොටස් හතර දැන් ඔන්න පාඩම් කරගන්න. මේක දැනුමට එකතු කරගන්න. භාවනාදී මේක ප්‍රායෝගිකව පේන්න ඕන. වේදනා, සඤ්ඤා, සංඛාර, විඥාන කියන ස්කන්ධ හතරම නාම ස්කන්ධයක්. පඨවි ආපෝ තේජෝ වායෝ කියන්නේ රූපස් ස්කන්ධය. ඔච්චරයි තියෙන්නේ. ඉතින් ඕක දැනගෙන මඩට බහින්න ඕන කුඹුරු කොටන්න හොඳේ. නැත්නම් අපි කියනවා වතුරට බහින්න ඕන පීනන්න. තා මොනවයි කරන්න තියෙන්නේ? ඒක තමයි. පීනන්න නෙමෙයි මේ කියන්නේ. දැන් උපමාවෙන් ගත්තොත් පීනන්න බෑ ගොඩ ඉඳන්. පොතේ ගුරෙට්ට කවදාවත් රහත් වෙන්න බෑ. අපිත් පොතේ ගුරාලා තමයි මීට කලින් ගොඩක් කල් වෙනවා ඒක වෙලා. අපි හිතුවා පොත කියවුවම අපිත් ඉතින් වැඩෝ තමයි. අපි දන්නේ නැති දෙයක් නෑ. හැබැයි මේකේ වටිනම හරිය තමයි ධර්මයක් දැනගෙන මේ භාවනාවත් කළොත් එයාට 100ට හොඳටම ප්‍රමාණයක් මේක අවබෝධ වෙනවා. එහෙනම් හොඳට අහලා බලන්න. දේශකයන් වහන්සේ කෙනෙක්ගෙන් ධර්මයේ දැනගෙන භාවනා කරපු කෙනෙක්ගේ දේශනා අහන්න, ධර්මයේ නොදැන භාවනා කරපු එක්කෙනෙක්ගේවත් අහන්න, ධර්මයේ විතරක් දන්න එක්කෙනෙක්ගේවත් අහන්න. භාවනා කරපු නැති ලොකු වෙනසක් තියෙනවා.
මන්නිකං කියල දෙන්නම් මේ බණහන පිරිසත් දැනුවත්වේ. එතකොට දැන් දැනුම විතරක් තියෙන කෙනා ඒ පොතේ තියෙන ටික ලස්සනට කියනවා. කටහඬ ලස්සනයි, දේශනා කෞශල්‍ය තියෙනවා. එයා ඉතින් හොඳට කියනවා. මිනිස්සු තුන රහත් වෙලා තමයි හොඳටම කියනවා. ඉතින් ගිහින් නිකන් අම්බල බලනවා. කිසි දියුණුවක් නැහැ. හැබැයි දේශනාවෙදි තේරෙනවා මෙයා කියන්නේ කරුණු විතරයි. පොතේ තියෙන කරුණු මෙයාට ජීවිතයට ගලපලා ප්‍රායෝගික කරලා දේශනා කරන දහමක් ගැම්මක් නැහැ. ඇයි නැත්තේ? එයා කතිකාචාර්ය කෙනෙක්, මහාචාර්ය කෙනෙක් වගේ කෙනෙක්. එයා ඉගෙන ගත්තා, එයා විභාග ලිව්වා. එයාට පොතෙන් ඕන දෙයක් කියන්න පුළුවන්. හැබැයි පොතෙන් පිටහන්න එපා. සමහර දේශකෙ ඉන්නවලු මම දන්නේ මේ කොටස විතරයි. මගෙන් ඊට එහා ප්‍රශ්න අහන්න එපා. ඇත්ත ඉතින් අසරණ ඕනේ ඊට පස්සේ. මොකද උපාධියට කරලා තියෙන මේ විෂය ඒක උපාධියකට කරොත් අන්න ඒ කොටු වෙලා ඉන්නවා. එයා දැනුමට කොටු වෙච්ච කෙනෙක්. එයාට ඒක බිඳගෙන යන්න තේරෙන්නේ නැහැ. හැබැයි යම් කිසි ස්වාමීන් වහන්සේ කෙනෙක් දැනුමත් අරගෙන එයා ගියොත් අරඤ්‍යගතව, රුක්ක මූලගතව, ශුන්‍යාගාරගතව ගිහිල්ලා කය ඍජු කරගෙන බලාන් හිටියොත් මොකද්ද වෙන්නේ කියලා එයාට අර කියව බන ටික හිත ඇතුලෙන් පේන්න ගන්නවා. හරිද? ඒක තමයි අමාරුම වැඩේ. පෝටිල කියන ස්වාමීන් වහන්සේ තමයි අපිට උදාහරණයට හොඳටම සිහි වෙන්නේ. දන්නේ අපි උන්වහන්සේ තුච්ච පෝටිල කියලා ඇමතුවේ භාග්‍යතුන් වහන්සේ. වඳින්න එනකොට හැමදාම තුච්ච පෝටිල ආවද? තුච්ච පෝටිල යනවද? තුච්ච පෝටිල සූපත් වේවා. අයි මේ වචනේ තේරුම මොකක්ද? තුච්ච කියන්නේ හිස්. හිස් පෝටිල. ත්‍රිපිටක ධාරි. බොහෝ පිරිසට උගන්වනවා. හැබැයි රහත් වෙලා නැහැ. ඒකයි තුච්ච කිව්වේ, හිස් කිව්වේ. දැනුමට භාග්‍යතුන් වහන්සේ ප්‍රශංසා කළා නැහැ ලොකුවට. දැනුම ඕනේ. සුතේනවා සීලේනවා කියලා දෙකක් තියෙනවා. සුතේන් පරිපූර්ණයි, සීලෙන් පරිපූර්ණයි. දෙකම පරිපූර්ණ නම් ඒ භික්ෂුව බොහොම වටිනවායි කියලා දේශනාවේ තියෙනවා. සුතේන් පරිපූර්ණ කෙනාට සීලය නැති වුණාම දැන් දැනුම තියෙන සිල් ලකින් නැති කෙනෙක්. යා දේශකයන් වහන්සේ කෙනෙක්. හැබැයි සිල් නැහැ. එතකොට යාට නිඳා ලැබෙන්නේ මොකෙන්ද? සීලය සම්බන්ධව නිඳා කරන යාට. ඒක නවත්තන්න බෑ. එයා පරිපූර්ණ නැහැ එතකොට. තව කෙනෙක් ඉන්න සුතේ නැහැ. සිල්වත් භාවනා කළා. යාට හිතන හිතනේ එයා කියන බණේ කියලා. අර අන්තිම එක මම දැන් කියන් ගියේ. ඒකේ ප්‍රශ්නයක් තියෙනවා. මොකද ප්‍රශ්නේ? එයා හැමදාම බණකට ගියොත් කියන් තියෙන යාට එකමදී. එයා දැකපුටි විතර නෑ දන්නේ. එයා අනිත් විෂයන් දන්නේ, අනිත් භාවනා ක්‍රම දන්නේ නැහැ. තමන් කරපු භාවනා ක්‍රමයේ විතරක් දන්නව. ඒක කීය කියම ඉන්නවා. ඒ සවන්නස ඇසුරු කරලා එක බණ අහන්න වැඩි ඕනේ නැහැ. ඔයා එකයිනේ දන්නේ. එතකොට බලන්න, දැනුමක් තියෙන, සීලෙත් තියෙන, භාවනාවක් කරපු කෙනෙක් ඉන්නවා නම් අපිට පෙන්වන්න තියෙන වර්තමානයේ නාවියනේ ලොකු සවන්නස විතරයි. උන්වහන්සේ ඔක්කොම කරලා තියෙන කෙනෙක්. ඒ නිසා සවන්නස ළඟට ගියාම පරිපූර්ණ කතාවක් අපිට අහගන්න පුළුවන්. ඒ නිසා අන්න උතන තමයි හරිම තැන. දැනුමක් තියෙනවා, අවබෝධෙකුත් තියෙනවා, කරලා තියෙනවා වැඩේ. අනුන්ට නිකන් මෙහෙම වෙන්නේ නැති කියලා කියන්නේ මොකද? දන්නේ නැති අයනේ එහෙම වෙන්නේ නැති කියන්නේ. ලූ කියලා කියන්නේ. තමන්ටවත් ඒක විශ්වාස නෑ. එහෙනම් තමන්ට එන්න ඕන ශ්‍රද්ධාවක්, තමන්ගේ අත්දැකීමෙන් ඇඟට ගන්න ඕන මේක කරලා භාවනා කරන්න. දැන් කියනවා අපි කය ඍජු කරගන්න, පළබ් බැඳ ගන්න, හුස්ම රැල්ලට හිත යොමු කරන්න කියලා කියන බණට. හැබැයි කවදාවත් ඒ දේශකයන් වහන්සේ පළක් බැඳලා නැත්තම්, කොන්ද ඍජු කරලා නැත්තම්, හුස්මරැල්ල බලලා නැත්තම් එයාට ඒක නිකන් අනුන්ගේ දෙයක් වගේනේ. තමන්ගේ දෙයක් නෙවෙයිනේ ඒකනේ. අඩුමතර ඉරියව්වත් හදලා තියෙන්න එපා කවදා හරි. එහෙම කරොත් දන්නව භාවනාව කියන්නේ ලේසි දෙයක් නෙවෙයි කියලාත්. තේරෙනවා? දැන් හිතන් යනවා කොහොමද පෝටිල සන්නාසි ගියේ එහෙමනේ තුච්ච කියලා බැනට පස්සේ මෙයා හිතුවා දැන් වැඩේ මට නින්දා කරන්නේ මේක තමයි යනවා කියලා ගියා කැලේකට. මොකද ඉක්මනට වැඩේ කරන්න භාවනා කරන්න ගියා. උන්වහන්සේට 39ක් හිටිය ආරණ්‍ය වාසී රහතුන් වහන්සේලා එම සවන්නසේ මට නම් බෑ මේ අනාහඳුරුන්ට කියන්නේ කියලා මෙයා යවුවා අර කඩේ යවනවා කියලා කියන්නේ. යවුවා කඩේ වටේටම යවුවා. 39 ගාවටම ගියා. 29 නම කිව්වා අන්න පොඩි හාඳුරු කෙනෙක් ඉන අවුරුදු 7 යාගෙන් අහගන්න ඒකුව. ඒ හාඳුරු බැලුවා මෙයා මාන්නාධික ඉගෙනගෙන වැඩිනේ. හරි මාන්නේ. කිව්වා අර තියෙන සවන්නේ පොකුණක් පොකුණට බහැලෙන්න. එතන වැඩේ කර ගන්නත් බැස්ස පොකුණට. සිවුරු තුසන් බැස්ස. සිවුරු තෙමුණා. එතන හරි හරි සවන්නේ දැන් ඇති එන්න කියලා වාඩි කරලා කමටහන දුන්නා. ඇත්ත වශයෙන්ම දුන්න ගමන් ඒ සවන්නස රහත් වුණා. පැහැදිලිද? ඒතර දැනුම කියන්නේ පරිපූර්ණ නැහැ. ඒක එක පැත්තක පොඩි අඩුවක් තියෙනවා. ඒ අඩුව තමයි අවබෝධ ඥාණය. ඒක ගණ්ඩ අර භාවනා කරලා මග ගිහිපු සවන්නස කෙනෙක් උදව්ව අවශ්‍ය වුණා. අච්චර දැනගෙන හිටපු කෙනාටත් තනියෙන් බෑනේ කරන්. අර කුඩා සවන්නසෙත් රහත්නේ. රහතන් වහන්සේ තමන් ගිහිපු පාර කියලා දුන්නා. මම මෙහෙමයි භාවනා කරේ. ලොකු දෙයක් නැහැනේ. කරපු දේ කියන්න තියෙන්නේ. අර ඒ කොච්චර ප්‍රයෝජනවත් වුණාදනේ. එහෙනම් දැනුමත් ඕනේ, භාවිතා කරපු සිතකුත්
ඕනි ඒ දෙකම එක්තැන් වුණා. ඒ කියන්නේ තමන්ට දැන් දැනුම තියෙනවා භික්ෂුවකට. භාවනා කරපු ස්වාමීන් වහන්සේ කෙනෙක් ළඟට යන්න ඕන කමඨාන් ඉල්ල ගන්න. එතකොට ඒකත් පරිපූර්ණ වෙනවා. ඔන්න ඔය දෙකම පරිපූර්ණ දේශනාවක් අපිට ඇහෙනකොට දැනෙනවා හිතට මේක සජීවී ධර්මයක්. ඒ කියන්නේ කරලා කියන එකක්. කාගේවත් බණක් කියනවා නෙවෙයි, දැන් බණ කොපි කරලා කියන්න පුළුවන්. තව කෙනෙක් කියනවා පාඩම් කරගෙන කියන්නත් පුළුවන්. එහෙමයි ඉන්නවා. ඉතින් අර ප්‍රසිද්ධියට මිල මුදල් වලට ලෝභ වුණාම ඒව හොඳට කියන කෙනෙක් අල්ලගෙන ඒ වගේ කියනවා. දැන් ඉස්සර ගංගොඩල සෝමසාරණ සප්පවත් වුණා. එහි හිටියා ගෝලෙක්. ඒ නිකාය මේ සංස්ථාවෙම ඒ සාරණස්සේ බැලුවා, දැන් සෝමහිමි අපවත් වුණා, ඒ අඩුව මා පිරවිය යුතුයි කියලා ඒ විදියටම කියන්න පටන් ගත්තා. ඒ ශෛලියෙන් ප්‍රශ්න අහන බයින කට්ටිය. දැන් කවදාවත් හිවල සිංහෙක් වෙනවද? සිංහාම්පෙරේ උට අනේ hina යනවර අහන් ඉන්න උඩ මොකෝ. මේ සෝම සාරණස්සේ කියන්නේ බොහොම කැලෑවල වාසය කරලා භාවනා කරලා පාගමණි වැඩම කරලා හොඳ හයියක් හදාගත්තු භික්ෂුවක්නේ. වයස ගිහින්නේ බණ කියන්නේ එළියට. මෙයා එහෙම නෙමෙයි, මේ හිරිමල් වයසෙම අරක කොපි කළා. කියන ඔක්කොම කියනවා. හැබැයි අර ගුණේ ඇවිල්ලා නැහැ ඇඟේ. ඒකට නිකන් හිස් වගේ දැනෙනවා. ඒක අහනකොට තේරෙනවා. අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. අහන්න බලන්න, අහලා බලන්න බණක් තේරෙන්නේ නැද්ද කියලා තේරෙනවා. සමහර බණ අහනකොට අපිට සල්ලි දෙන්න ඕන. ඇයි අහන් ඉන්න බෑ බෙල්ල කඩාගෙන? මොකද ඒ කියන හාමුදුරුවන්ටවත් කියන දේ කිව්ල සතුටක් නැහැ. විශ්වාසයක් නැහැ. අර ඉතින් කියන්න කිව්ව නිසා කියනවා. එහෙම නෙත් තියෙනවා. අහලා තියෙනවනේ ඕන තරන්නේ බණ. ඒ නිසා මේ නින්දා කරනව නෙවෙයි, ඒක තමයි හැටි. ඒ අටුවායම තියෙනවා. දේශකයන් වහන්සේ කෙනෙක් ධර්ම කතිකෙක් වුණාට පස්සේ උන්වහන්සේට තියෙනවා මාතෘකාව. ධර්ම දේශනා කරන පෑයනම් ගත්තේ පෑයට හරියන්න කරුණු තියෙන්න එපැයි. කරුණු නැති වුණොත් මොනවද කරන්නේ? වතුර බොනෝ චුට්ටක්, කහිනෝ චා චුට්ටක්, වටපිට බලන තා පොඩ්ඩක්, හිනා වෙනෝ චුට්ටක්. ඒ කරුණු නැහැ. ඊට පස්සේ විනාඩියට වචන දෙක දෙක ගානේ හිමීට කියාගෙන යනවා. මොකද හේතුව? එයා ධර්ම කතිකෙක් නෙවෙයි, දක්ෂ නැහැ. වචන එන්නේ නැහැ, හිර වෙනවා. එනං දැන් පේන වැඩි වචන කොච්චර වේගෙන් එනවද කියලා නේ. මං අමුතෙන් අත්තුක්කංශනේ කරන්න හොඳ නැහැ. නමුත් අපි අරිදම සයනසගෙන මට පවසන්න පුළුවන් බය නැතුව මේ දේශනා ටික බැහුවා පහුගිය දවස් ටිකේ. කොච්චර වේගෙන් මේ සයනසට මේ දේශනාව ගලාගෙන එනවද කියන එක. අර පානදුරේ අරිදම සයනසක දේශනා කිව්වා මායි දාලා දෙන්න. පස්සේ දවසක උන්වහන්සේගේ වචන කොච්චර කාරුණිකද කියලා හිතන්න. මේව මවල කියන කතා නෙවේ, හද පතුලෙන් මෙනවා. මිනිස්සු බේර ගන්න තියෙන කරුණා බුදුබවම තමයි ඒ වගේ ස්වයන්නහල පතන්නේ, වෙන මොකුත් නැහැ. මොකද පුදුම කරුණාවයි. ඒ වචන දැන් අහන්න අවුරුදු බර ගණනක්, මම 37ක් වෙනවා. මම ඉපදෙන අවුරුද්දේ තමයි ස්වයන්න සපවත් උනේ 86. අපේ වයස වෙනවා. දැන් බලන්න, තාම අහනවා. දැන් මමත් අහනවා තාමත්. දැන් අහද්දි අපේ හිතත් තාමත් සුවපත් වෙනවා. මොකද ඒ ස්වරය පටිගත වෙලා තියෙනවා. ඒ වචන ටික පටිගත වෙලා තියෙනවා. ඒවා එන්නේ මොනවද? කාරුණික අදහස්. අනිත් එකේ වචන පොත්වල නැහැ. ඒවා ඒ වෙලාවට ගලාගෙන එන දේශනා. බලන්න භාවිතාව පින කොච්චර තියනවද. හරි, එහෙමනම් දේශකයන් වහන්සේ කෙනෙක් වෙන්නම ඉගෙන ගත්තට බෑ. හරිද? තව කෙනෙක් දැනෙන ධර්මය කියනවා නම් තමන්ට හොඳට දැනලා තියෙනවා. ඒක උපමාවෙන් කියනවා ධම්මජීව ලොකු සාහනස නිතරම කෙනෙක්ට කරන්ට් එක ගැන පාඩමක් කියලා දෙන්න නම් අනිවාර්යෙන් තමන්ට කරන්ට් එක වැදිලා තියෙන්න ඕන. ඔය වයර් එක අල්ල බලන්න. එතකොට තමයි හොඳට දැනෙන්නේ. කරන්ට් එක වැදුනොත් තමයි සැරදන්. නැත්තම් කරන්ට් එක වනාහි සැර දෙයකි. එය වයර් ඇතුලෙන් යන දෙයකි. ඔච්චරයි අපි දන්නේ. වෙන දෙයක්ද? දැන් කරන්ට් එක ගැන අමුතුවෙන් වැල්වට ආරං කියන්න ඕනේ නැහැ. වයර් එක පොඩ්ඩ අල්ල බලන්න. ඒක තමයි කරන්ට් එක කියන්නේ, පුදුම සැර එකක්. ඔච්චර සැරද කිව්වොත් කකුල් දෙකට පොල්ලකින් ගැහුවා වගේ කියලා කියනවනේ, උපමාවෙන් කියනවා. දැන් වැඩිච්ච කෙනාගේ වෙනසයි නොවැඩිච්ච කෙනාගේ වෙනසයි තේරෙනවා. එහෙනම් දහම පොඩ්ඩක් හරි ස්පර්ශ කරන්න ඕනේ. මේ කියපු බණ කරලා බලන්න. ඉවසන්න කියපු දහමක් නම් තියෙන ඉවසලා බලන්න. මෛත්‍රී කරන්න කියපු දහමක මෛත්‍රී කරලා බලන්න. අත්හරින්න කියපු දහමක අත්හැරලා බලන්න. එතකොට තමයි සනීප දැනෙන්නේ. නැත්නම් අත්හරින්න කියලා අපි කියන ගමන් අපි මොකද කරන්නේ? මිනිස්සු දෙන ඔක්කොම ටික බදා ගන්නවා. කාටවත් දෙන්නේ නැහැ. දැන් සමහර සායන්න ඇසලින්න දේශනාගෙන කියපු නිසා කියන්න, ඔය මාධ්‍යයකට වැටුණොත් බණ කියන්න කාටවත් දෙන්නේ නැහැ. net FM කියලා ගුවන් විදුලිය තුන අහලා ඇති. ඒකේ දවස් 7-9කට ලියලා දීලා තියෙන්නේ. සමුද එක්කෙනා කැමති නැහැ තව කවුරුත් සමුදට එනකොට. මොකද එයා ඇයි මගේ දවස් සමුදනේ? හරිද? පෙස්සමක් ගහලා සෙන්සුරා දිටපු හාමුදුරුව පහුගිය කාලේ අයින් කළා. එයා ඉතින් ශෝකෙන් ඉන්නේ නැති දන්නේ කිව් වෙන ශෝක නැහැ. ඉතින් සියල්ල අනිත්‍යයි කියලා. නමුත් හරි හදවතට දුකයි. මොකද ලෝකයක් ලංකාවක් හඳුනගන්නේ මොකෙන්ද?
රේඩියකින් දැන් ඒ රේඩියෝවල බණගෙන සයනසලට කුටි හදන්න අමාරු නෑ. මොකද්ද කියන්නේ? පණිවිඩය දානවා, කුටියක් හදනවා, දෙන්න දායකත්. ඕනවටත් වඩා දායකත්ව ලැබෙනවා. ඉතින් මේක අතාරින්න ලේසිද? ලේසි නෑ, අඬනවා. සමහර දේශකයන් අඬනවා. අනේ බුදු මහත්වෝ බණනම් කපන්නේ කපන්නේ. දැන් මම බලන්නේ මගේ බණ කොයි වෙලාවද කැපෙන්නේ කියලා. මම එහෙම දුකක් නෑ, මම ලෑස්ති. මොකද මන් දන්න මේ කියන බණ වාරයේ කොයි දවසක හරි මේක නැති වෙනවා. මොකද කවුරු හරි ඉරිසියාකාරයේ පෙසමක් ගහපු ගම හෙවිල්ලක් බෙල්ලන්නේ මේ ආයතන වලින් අයින් කරලා දානවා. මොකෝ හාමුදුරුවෝ නැති බණ කියන අපි විතරින්. ඉතින් ඒකට අපි සූදානම්ද? ආන්න එහෙම බලලා හිතන් සතුටු වෙන්න ඕන. භාග්‍යතුන් වහන්සේ කියපු දහම ටිකක් හරි මගේ හිතේ තියෙනවා කියලා අපි සතුටු වෙන්න ඕන පුද්ගලිකව. නැතුව මේ 100%ක් තියෙනවා මම රහත් කියලා කියනෝ නෙවෙයි. නමුත් අපිට පුළුවන් වෙන්න ඕන මේවට ගිජු නොවී ඉන්න. බණ අහලම එපා වෙලා සමාහට එකම බණ කියන සමහර අය. ඇයි හේතුව තව කෙනෙක්ට දෙන්නෙම නැහැ. අපි හිතන ගෙවල පෙරේතියෝ වගේ මයික් එක අල්ලගත්තු ගම අතාරින්නේ නැහැ නිකන් කාන්දමක් කියලා කටේල්ල වගේ. අතාරින් ලේසියෙන් අතාරින්නේ නැහැ. පුළුවන් නම් කොඩි වින කරයි. තමන් එක්ක තරඟට ආවොත් අවසානයේ කියන්නේ කොඩි විනයක් කරයි. කට ගොළු වෙන්න. එහෙම එහෙම තියනවා. දැන් මිනිසුන්ට කියන්න බෑ, ලැජ්ජයි. මේ බණ කියන අයම තමයි ගහගන්නේ. බණත් එපා වෙනවද දැක්කට පස්සේ. එනිසා අපිට දැන් මේ දවස්වල පොඩි අවස්ථාවක් ලැබිලා තිනු ගුවන් විදුලියකින් ධර්මයේ කියන්නේ. ඉතින් මට ලැබුණොත් යම් තාක් අවස්ථා මට පුළුවන් විදිහට මම ඒක කරනවා. හැබැයි මට දැනෙච්ච ටික තමයි මම කියන්නේ. බොරු කියන්නත් බෑනේ. ඒ ටික කියනවා. ඊට වඩා දෙයක් මට මවල කියන්නත් බෑ, බොරු කියන්න බෑ කොහොමත්. ධර්මයේ තියෙනවා, ධර්මයේ තියෙන කරුණු අරන් තමයි ධර්ම පාඩ අරගෙන අපි දැන් සූත්‍රයක් මාතෘකා කරා. මේ දවස්වල දේශනා දැන් කළා 11ක්. මහාවේදල සූත්‍රයේ දේශනා 11ක් කළා. දැන් හෙට අනිද්දට ආයි තියෙන එකක් කරගෙන යන්න පිළිලෙන් කරන්න තියෙනවා. ඒතර සතුට වෙනවා. ඉතින් ඒ සූත්‍රේ හරි කරානේ කියලා. ඊට පස්සේ කියනවා දැන් ඇති බණ. අදාළ බලධාරියා විසින් කපා හරින ලදී කියලා කිව්වොත් මොකද්ද කියන්නේ? අනේ papu අල්ලගෙන බුදු වාත්තේ වතුර චුට්ටක්. නිකන් කලන්තේ කලන්තේ පොඩ්ඩක් අල්ලගන්න. එහෙම කියනවා. විල්ලැජ්ජයි. අත්තරින් පුරුදු වෙච්ච කෙනා එම නෑ. එයාට hina yana මොනවද මේ මිනිස්සු මේ කරන්නේ? සිවුරු පෙරවගෙන නිකන් තට්ට බාගෙන තට්ටේ පොලිස් කරගෙන රැවුල පොලිස් කරගෙන නිකන් පෙන්වල පෙන් ලයිට් එක විතර මදි. හිත හැදිලා නැහැ. ඉරිසියා කොහකම් පුතුම විදිහට තියෙනවා. ඒක බලන්න ඔයාලා ගිහිලා නැහැ නේ මාධ්‍ය වලට ගිහින් බලන්න. කපන කැපිලි ඈ රෙදි කපන දැන් වලත් එච්චර කැපිලි නැතුව ඇති. ඒ තරම් කපන අහු වෙන දැනින් කැපිලා යනවා. ඔන්න බලන්න වෙන්නේ නැද්ද කියලා මටත් වෙනවා. ඔය මං කියවන වැඩිනේ, ඇත්ත කියන වැඩිනේ. ඔය බොරුවක් ආලවට්ටමක් දාන් හිටියානම් හැමදාම වැජි වෙන්න පුළුවන්. ඇත්ත කිව්වනම් විනාශ. ඇත්ත කියන කාරතරම් පෙන්වන්න බැරි එකක අද කාලේ කොහෙවත් නැහැ. ඌට ගහන එකම කරන්නේ. හරිද? ඒ නිසා ධම්මජීව ලොකුසාන සම්බෙච්ච නිසා අපේ ජීවිත හරියට වෙනස් වුණා. ලොකුවට වෙනස් වුණා. අපි අර ඇත්ත කියනවයි කියන එකට හරියට කැමති වුණා. උන්වහන්සේ ඇත්ත කියන උන්වහන්සේගේ දේශනා අහලා තියෙ සිගරට් බීපුවා කියන උන්වහන්සේ ඊකල් මාළු ඇල්ලුවා කියලා මන්තරම් පවුකාරය නැහැ. මටම අහුවේ නැහැ මාළු කියලා කියනෝනේ. නොකෑමනාව දහපඳුරා කියලා කියනෝනේ. තමන් ගැන කවුද කියන්නේ? අද කාලේ කවුරු කියන්නේ? අද කාලේ කවුරු කියන්නේ මම හොඳ එක්කෙනා, අනිත් ඔක්කොම නරකයි. මං තමයි සුද්ධවන්තයා, අනිත් ඔක්කොම පවුකාරය. මට තමයි දෙන්න ඕනේ, අනිත් ඇර දිල වැඩක් නෑ. තමයි අර එහෙම සංස්ථාකුත් තියෙනවා නේද? අහලා ඇතිනේ. අපිට විතර දෙන්න, වෙන අයට දෙන්න එපා. අපේ පොත් විතරක් කියවන්න, වෙන අයගේ පොත් කියවන්න එපා. මෙතන තමයි නිවන තියෙන. වෙන කොහෙවත් නිවන නෑ. කොහෙද නිවන තියෙන්නේ? තමා ළඟයි. නිවන කොහෙද තියෙන්නේ? තමා ළඟයි. ඒක අසපුවෙත් නෑ, ආරණ්‍යවලත් නෑ, පන්සලෙත් නෑ, ගෙදරත් නෑ. තමාගේ හිත තුළමයි නිවන තියෙන්නේ. මේක සුරපුරයක් කරගන්න පුළුවන් තමන් හිතන ක්‍රම වෙනස් කළොත්. අර නොකෑමනා දහපඳුරා විදිහටම හිතන්න ගියොත් දිගටම අනාතයි. ඒ හැදෙන විදිහ නෙවෙයි හිත හිතන්නේ. හිත ඔහේ අයාලේ යන අනුන්ට ගල්ම ගහනවා, කොඩි විනම කරනවා. පේන්න බෑ. තව කෙනෙක් හිනාවලා ඉන්නවා, දකින්න බෑ, දරා ගන්න බෑ. කොයි වෙලාවෙද ඔක අඬවන්නේ කියලාම හිතින් නැද්ද? ඕකි ඕක විතරන්නේ ඕකි කියලා කියනවා. කොච්චර අසහනයක්ද නේ තව කෙනෙක්ට වෛර කර කර ඉන්න ගියාට පස්සේ. ඒව ඕනේ නෑනේ. අර දවලුත් කිව්වා වගේ තමන් ගැන බලන්න.
දර කුමාරවරු 30 දෙනා තේරුම් ගත්තද? අනුන් ගැන සෙවීමද? තමන් ගැන? දැන් මේක ඇයි මං නිතරම කියන්නේ? උතන තමයි දහම තියෙන්නේ. අනුන් ගැන හොයන්න ගිය ගමන් දහම වල්වදිනවා. දහමක් නැහැ. එයා එකම දහම තමයි කන් දික් කරගෙන අසා සිටීම. අනුන්ගේ කුටි වලට ගිහිල්ලා බීත්‍යර කන තියන් ආන මුම් මොනවද කියන්නේ? මුම් මට බයිනවද? මොනවද රාජ්‍ය රහස් පිට වෙන්නේ? ඊට පස්සේ ඒක අඹරන අනිත් පැත්තෙන්. පැහැදිලිද? වෙහෙසද නැද්ද? වෙහෙසද නැද්ද? හොල්මන්ද? අලිද? කරුවලද කියලා බලන්න නැතුව කුටි වලට හොරාට යන්න එපා ඊට පස්සේ. බැරි වෙලත් ආච්චි කෙනෙක් පෙනී හිටිය සුදු පාට ඇඳගෙන. පාන එපා කියලා මන්නම් කියන්නේ එහෙම යන්නේ උන්ට හොල්මන් පේන්න ඕන. අනුන්ගේ හොයන්න යන ඇට. ආච්චිට අපි ඔන්න කියනවා ඇවිල්ලා ගෙලින්ම ඉස්සරහා පෙනී සිටින්න කියලා කියනවා. එහෙම ඉන්නවා නම් හොඳයි, කවුරු හරි ඉන්නවා නම් ආරාධනා කරනවා. එහෙම දූෂිත හිත් තියන අයට පෙනී සිටින්න. තමන්ගේ වැඩක් කරගෙන පාඩු වෙන්න ඇයට දිව්‍යාංගනාවම පෙනෙන්න ඕන. ඔව් දිවසලු පිළියඳ ගත්තොත් දිව්‍යාංගනාවම පෙනී සිටින්න. ඒතකොට සතුට ඉන්නවා. මම දිව්‍ය ලෝකෙ මිහි පිටම දුටුවා. එහෙනම් මේ දිව්‍ය ලෝකේ ඇත්තටම තියෙනවා. හොඳේ මේක වරද්ද ගන්නව. සමහර අය අන්තවාදී දේශකයන් ආසලා කියනවා දිව්‍ය ලෝකේ උඹේ හිතමයි. අපායත් ඔගේ හිතමයි. එතකොට වැරදීනේ. අර සම්මුතියෙන් ඝන පොළව මත පිහිටා තිබෙන මේ ලෝක නැතේ කියන එක මහා මිත්‍යා දෘෂ්ටියක්. ඒක තියෙනවා. උපමාවට ගත්තොත් අපේ හිත දිව්‍ය ලෝකයක් වෙනවා අපි හිත හදාන් හිතනකොට. අනුන් ගැන දේශ කරන්නේ නැත්තම් මසුරු මල දුරු කරා නම් පුදුම සන්තෝෂයි. දැන් මසුර කොච්චර බයද හිතන්නකො යාචකේනකොට. යාචකයා දකින්නකොට උන්ට පණ නැති වෙනවා හිත. උන් හිට දැන් අමතක වෙනවා. මූණ අකුල ගන්නවා යාචකේනකොට මෙහෙම දෙන්න වෙයි. අස් පියන් ඉන්න මෙහෙම කරගෙන. බස් එකේදී නම් මෙහෙම නිදි. ඇයි? මසුර බය කාටේ? යාචකයට. ඉල්ලනවට තරම් එයා ඉල්ලීම තරම් භයානක වචනයක් එයාට කොහෙවත් නෑ. හැබැයි දානපතියා. කවුද දානපතියා කියන්නේ? දානි අධිපතියා. දානපතියා නෙවෙයි හොඳේ. වචන දෙකක්. දානපතියා කියන්නේ වෙන කෙනෙක්. දානපතියා කියන්නේ තව කෙනෙක්. දානපති ඕන තරම් ඉන්නවා ලංකාවේ. අගනගරේ ඕන තරම් ඉන්නවා. නෑ කුණු වෙච්ච මිනිස්සු ඉන්නවා. සල්ලි තියෙනවා මොලේ නෑ. තමාට දැන් බස් එකේ සීට් එක කිල්ලෝ කියන්නේ බයිනවා. මම මේ කතරගම යන්නේ මට දෙන්න බෑ මගේ සීට්. එනේ මේ මිනිස්සු සීට් එක අරගෙන මැරෙන්න යනවා. මම අත්දැකලා දෙන්නේ සමම් මේ කියන්නේ සවන්නාසකෙන්ටවත් සීට් එකක් දෙන්නේ නැහැ. වාඩි වෙන්නා ඉන්නවා නැගිටින්න බෑ. අර කොහොල්ල ගාලා අලෝල වගේ. ඊට වඩා දරුණු ගම් එකක් තියෙනවා. ඒක ගාලා වගේ. නැගිට්ටෝ සීට් එකක් තිතින් ගලවගෙන යනවා වගේ. ඉතින් එහෙම තියෙන. ඇයි මේ මසුරු මල? ලේසි නෑ. ධනේ තියෙන. එයාට කියනවා ධනපතියා. හැබැයි එයා දෙනවද? මසුරා දානපතියා ටිකක් තිබුණත් එයා උසස් කොට දෙනවා. ඒකේ හදාගන්නේ මෙහෙම තමන් විඳින ප්‍රමාණයට වඩා උසස් දේ දෙනවා. පැහැදිලිද? තමන් නිකං ආප්ප කරනවා නම් එයා දන් දෙන්නේ බිත්තරාප්. දැන් තේරුණේ? නිකං ආප්පෙද ගණන් බිත්තරාප්පෙද? ආප්ප කාලදී නේද රජයක් පවා පෙරළුවනේ ආප්ප කාල අහලානේ. එනිසා මේ ආප්ප කතාවෙන් තේරෙන්න ඕනේ මේ පැණි ආප්ප තියෙනනේ. නුවර මෑණියෝ තියෙනනේ පැණි ආප්ප. බිත්තර ආප්පෙත් තියෙනවා. නිකං ආප්පෙකුත් තියෙනවා. දැන් අපි කන්නේ නිකං ආප්ප නම් අපි දන් දෙන්න ඕන මොන ආප්පයක්ද? අඩුම තරම් පැණි ආප්පයක් වන්නේ. බිත්තර ආප්පයක්. එතකොට එයාට තමයි කියන්නේ දානපති දැන් තියෙන කෙනා නෙවෙයි. තමන් පරිහරණය කරනකොට උසස් දෙයක් දෙන්න හිතන එක්කෙනා. දෙනවා යා. හිතන එකට දෙනවා. ආන්නෙවනි සත්පුරුෂයන්ව නම් කරනවා දානපතියා. දාන සම කියලා දෙවනි කෙනෙක් ඉන්නවා. එයා දෙන්නේ තමන් පරිහරණය කරන දෙයමයි. එයා නිකං ආපනම් කන්නේ එින් එකක්ම ලුණු මිරිස් එක දෙනවා එයා. ගැටලුවක් නැහැ. තමන්ට පුළුවන් විදියට. දාන 16 යා. එයාල වාටි දෙනවා ආපවල. මම නම් වාටි කාලා මැද දෙනවා. සමහර කට්ටි මැද කෑල්ල කාලා වාටිය දෙනවා. නැත්නම් වේලිච්ච ආප දෙනවා. ආප වේලුනවා කන්න බෑ නිර වෙනවනේ. කන්න බෑ ආප්ප වේලුනම කන්න බෑ. ඕනම ආප්පයක් එහෙමයි. වේලුනාට පස්සේ කන්න අමාරුයි. ඒක උගුර හිර වෙනවා. ඒ හිර වෙන කෑලි ටික දෙනවා අනුන්ට. ඇයි? මට කන්න බෑ. එහෙනම් තමන්ට අඳින්න බැරි ඇඳුම්. කන්න බැරි කෑම. ගිහිල්ලා කාටද දෙනවනම්? එයා කවුද? දාන 16. දන් දෙන්නේ නිකන් හිඟන්නේක් වගේ.
එහෙනම් මෙතනින් තේරුම් ගන්න දානපති කියන්නේ දානපති ආනිසංස ලැබෙන යාට. එතකොට ලැබුණත් ලැබෙන්නේ උසස්ම දේවල්. ඇඳුමක් ලැබුණත් අලුත්ම එකක් යාට ලැබෙනවා. හොඳ මේවා ලැබෙනවා. හොඳ ඇඳුම් අඳින ලැබෙනවා සසරේදී. ඇඳුම් අඳින නම් මුදල් තියෙන්නේ වැදගත් නම් මුදල් ලැබෙනවා යාට. සල්ලිත් ලැබුණම ගන්න පුළුවන්. හොඳම වර්ගවල ඇඳුම් ගන්න ඔයා. පැළඳුම් ගන්න ඔයා. ඇයි දුන්නේ හොඳ මේවා. ඊට පස්සේ යාට ලැබෙන අලුත්ම ගෙදරක ඉන්න. අලුත්ම වාහනයක් ගන්න ලැබෙනාට වාසනාව ලැබෙනවා. එයා කසාද වෙන කියෝ පිරිමියෙන් නම් හොඳම මනමාලියෙක් අලුත්ම එක්කෙනෙක්. හරිද? අලුත්ම කොම බලන්න මේ මොකද්ද මේ සයන්ස් කියන්නේ? ඒක ඔයාලා හොයා ගන්නකෝ පස්සේ මත්ත මගෙන් අහන්න පස්සේ මොකද අලුත්ම කතාව කියලා. හරිද? පැහැදිලි? පරණ මනමාලිය එන්නේ වෙයි. කියන්නේ එකවරක් කසාද වැදපු කෙනෙක් බඳිනවට අපි කියනවා අන්න පරණ බඩු දිලා තමයි මේක උනේ කියලා. දන් දෙනකොට අලුත්ම જાතියව දෙන්න. එතකොට අලුත් මේව තමයි අපිට සංසාරෙදි ලැබෙන්නේ. මම මේ විහිළුවට කිව්වේ ඉතින් විහිළුවට උන ඇත්ත ඒක හොඳේ. හැමදේම අග්‍ර එක ලැබෙනවා. අග්‍ර රූපයක් ලැබෙනවා. සැප බල ප්‍රඥා අග්‍රව ලැබෙනවා. දිව්‍ය ලෝකියත් එයා ලොක්ෙක් වෙනවා. දෙවිය අතරත්. කවුද ලොක්ක අපේ? දවලුත් කිව්වා. සක්දෙව් රජතුමා වෙනවා. නැත්තම් හොඳ ආනුභව සම්පන්න දෙවියෙක් වෙනවා. දැන් ඉන්න සක්දෙව් රජතුමා පන්ල රජ වෙන්න බෑනේ. එතුමාගේ 3 කෝටි 8 ලක්ෂයේ එnde එයා ඉන්නවනේ. ඒ අතරේ අපි ගොඩාක් පින් කරලා ගියොත් අපි මහානුභව සම්පන්න දෙවියෙක් වෙනවා. දැන් එතන සඳහන් වෙනවා සක්දෙවිඳුන්ටත් වඩා ආලෝකමත් දෙවියෝ ඉන්නවයි කියලා. එහේ. ඒ කවුද? බුදුසසුනේ පින් කරපු අය. සක්දෙවිඳු පින් කරේ බුදුසසුනේ නෙවෙයි. එතුමා පින් කරේ අබුද්ධෝත්පාද කාල මගමානවකනේ. පස්සේ ඇවිල්ලා ගන අනේ ස්වාමීන් භාග්‍යතුන් වහන්සේ අපි තරම් දුප්පත් අය නෑ කාටේ කියන්නේ. කාශ්‍යප තෙරුණහන්සේට කියනවනේ. දානේ දුන්නට පස්සේ කියනවනේ මේක කුරන් දෙපායිමත් මේ හොර වැඩ කියලා කියනවනේ. වෙස්වලන් දානේ දුන්නානේ. නෑ අනේ ස්වාමීන් වහන්සේ අපිට වඩා වරණයෙන් අධිපති දෙවියෝ දැන් ඉන්නවා. ඔබ වහන්සේට දන් දීලා අපි දුප්පත් කියලා ඉතින් සතුටින් ප්‍රීතියෙන් සුජාතාවත් එක්ක ප්‍රීති වාක්‍ය කී කී අහසින් ගියා වැඩියනේ. ආ නාලෝකේ වැඩි වුණා ඊට පස්සේ. ඇයි සසුනට දන් දුන්නා. පැහැදිලි. එහෙනම් අධිපති වෙනවා. දැන් දානේ ගැන තමයි කිය උනේ. දැන් කතා කරන්න කිය මොනවා ගැන? හිත ගැන. පැහැදිලි. යන්නේ කොහෙද වුණ මොනවා කියන්නේ? එහෙමද නෑ කොහෙන් හරි අපි අහුවෙච්ච මාත්‍රකාවක් කතා කරලා දෙන එක හොඳයි. කරුණ නැති වෙනවනේ දේශනාවට. දැන් ආයි අපි යනවා අර කතාවට. දැන් මෙච්චර දේශනාවක් කරේ කා වෙනවද කියලා අපිට හොයන්න පුළුවන් නම් හොඳයි. දැන් මේ වෙලාවේ මේක කරලා තියෙන්නේ බාගිනෙය සංගරක්කිත කියන පින්වත් ස්වාමීන් වහන්සේ අරඹයා. ඇයි පින්වත් කිව්වේ? උන්වහන්සේ රහත් වුණු නිසා. පුණ්‍යවන්තයිනේ. බුදු කෙනෙක් හම්බ වෙච්ච එකම ඇති. රහත් නොවුණයි කියන්නේ පුණ්‍යවන්තයි. එහෙනම් මේ ස්වාමීන් වහන්සේගේ මාමා, මාමා කියන්නේ අර අම්මගේ අයියා. පැහැදිලි. ලොකු සම්බන්ධයක් තියෙන එතකොට ඒ දරුවන්ට. සංගරක්කිත තමයි මාමගේ නම. උන්වහන්සේ රහතන් වහන්සේ කෙනෙක්. නංගිගේ පුතා නිසා නංගි ගිහින් බාර දුන්නා අයියේ පුතාව මහාන කරගන්න එක. අවුරුදු 7යි. ඉතින් නංගිගේ පුතා නිසා නමක් දැම්ම බාගිනෙය්‍ය. එන පාලියගේ බගිනී කියන්නේ නංගිට හොඳේ. බගිනී සහෝදරියට බාගිනෙය්‍ය බෑණා. නේ බෑණනේ ඥාතිකමට එන්නේ. නංගිගේ පුත් බෑනා. බෑනාවන සංගරක්කිත ලොකු හාමුදුරුව සංගරක්කිත පොඩි හාමුදුරුව බෑනා සංගරක්කිත බාගි නෙය්‍ය සංගරක්කිත. ඉතින් පොඩි කාලේ හොඳට හිටියා. අවුරුදු 20 පිරුණා. උපසම්බදත් කළා. ගිහි වැඩියා වස්සමාදන් වෙන්න කුටියකට දුර. එහෙන් ලැබුණා රියන් 4යි රියන් 2යි වගේ රෙදි 2යි. කොහමර එකක් දිග එකක් කොටයි. ලැබෙනකොට මිතුව පොඩි එක මන් තියාගෙන ලොකු එක ලොකු සායනසට පූජා කරනවා. හිතුව එතන ලැබෙනකොටම හිතුයි. ඉතින් අනේ සන්තෝෂයෙන් වස්පවරලා වැඩියනේ දැන් විහාරෙට ඇවිල්ලා ඉතින් ලොකු සායනස ළඟට ගිහිල්ලා අර දිග වස්ත්‍රේ පූජා කළා. පූජා කළාට පස්සේ කෝ සංගරක්කිත අපිට සිවුරු තියෙනවා. ඔබ වහන්සේ මොක තියාගෙන මොද උන්වහන්සේ පරම අල්පේච්ඡයි. රහතන් වහන්සේලා කොහොමද අල්පේච්ඡයි? උන්වහන්සේලා වැඩි පස්ස හොයන්නේ. ඇයි හිත හොඳින් ගිව්වේ? හැබැයි ගෝලයට හරි ගියේ නෑ. ලොකු ආදුර ඉතින් හරිනේ අනේ කියන ඒවා. ඉස්සර වගේ නේද යාගේ දැන් වෙනස්කමනේ. අපි දෙනරේදී විතර යාට ගන්න බැරි කියලා දැන් ඔන්න නෝ කාඩුවක් පුතර්ජනකම නිසා හිතේ ආවා. අවුරුදු 20යි නේද වේගේ වැඩි කාලේ. හිත එහෙම යන වැඩි. તો ලොකු ආදුර ගත්තෙන්නේ රෙද්ද ඔන්න රෙද්ද විකුණලා දානවා කියලා. දැන් මොකද කල්පනාවට ආවේ?
සිවුරු වල යනවා කියලා හිතෙනවා. දැන් හිතෙන්න කලින් දැන් ලොකු හඳුරුකම මට පොඩ්ඩක් පවන්සලන්න. නැදී වටාවතත් තරම් වෙලා දැන් එන්න ඔන්න චිත්‍රපටි දැන් යනවා. දැන් මෙහෙම සලන ගමන් මෙයා හිතන දැන් ගත්තේ නේ රෙද්ද. බාර ගත්තේ හොඳ වැඩක් කරන්න. මම යනවා සිවුරු වල. කාට පාඩම උගන්වන්නේ? මාමට පාඩම උගන්වන්න. ගිහිල්ලා විකුණන රෙදි දෙකම. විකුණලා ගන්නවා ඉක්මනට පැටව දාන්නේ කවුද? එළුවෝ. එළුව දෙන්නෙක් ගන්න. එළුවයි ලිච්චි දෙකම ගත්තොත් තමයි පැටව වෙන්නේ. එළුව දෙන්නෙක් කර පිරිමි දෙන්නෙක් ගත්තර පැටව ලැබෙන්නේ නැති බව දන්නවනේ. කියන්න ඕනේ. නමුත් ජෝඩුවක් ගත්තා. ඒව විස්තර කරන්න ඕනේ. ඔක්කොම ඉන්නේ වයසට කියපුවානේ දන්නව විස්තරේ. දැන් එළුවන්ට ඉක්මනට පැටව ලැබෙන බව දන්නවද? අත්දැකීමෙන් දන්නවද නැත්නම් මං කිව්ව නිසාද ඔළුවනන්? අහලා නැද්ද කවදා? ආව වැටව ලැබෙනවා. ඊට පස්සේ මෙයා කල්පනා කරා එළු පට්ටිය ලොකු වෙනවා. ඊට පස්සේ දැන් හොඳට කිරි විකුණලා මට ධනෙ ලැබෙනකොට මම ගන්න කරත් එකුත් ගන්න. ඉඩමකුත් ගන්න. තාම පවන්සල නොදී හැබැයි ඉඩම අරගෙන ඒකේ වර්ගයක් හදලා. දැන් කරත් එකුත් තියෙන එක වාහනේත් හරි නිසා වයසත් හරි නිසා හොඳ තැනකින් බලලා ලස්සන මනමාලියකුත් කැඳගෙනත් ආවද? ආවම නිකන් ඉන්නේ නැහැ ළමයෙකුත් ලැබුණා. ලැබිච්ච ළමයාත් පටවගෙන කරත් එන නෝනත් පටවගෙන මම එනවා ලොකු හාමුදුරුව බලන්න මගේ වැඩ පෙන්වන්න. මොන වැඩ? නෝන කෙනෙක් ඉන්නවා බබෙකුත්. එහෙම එනකොට මේ ගෑණි ගියාතින් බබා වැටෙනවා. වැටිච්ච ගමන් තොට මෙහෙමයි මං ගහන්නේ කියලා අර වටාපත් මිටින් අර රහතන් වහන්සේ ඔළුවට තඩි බෑ. එතකොට රහතන් වහන්සේ අහනවා මේ ගෑණිට ගහන්න බැරි තැනද තෝ මට තඩි බාන්නේ? ආවර්ජන කළ බැලුවා ගහනකොට බැලුවා මොකද එකපාරට මේ ගෝලයා රෙද්ද ගත්තෙන නිසා ගහනවද දන්නේ අපිට නෑ තේරෙන්නේ. රහතන් වහන්සේ බැලුවා මොකද මෙයා බලනකොට චිත්‍රපටියේම රහතන් වහන්සේ දැක්කා. නෝණ ගැතින් බබා වැටිලා ගහනවා ගෑණිට හොඳටම කෝට්ටේ. ගහන්නේ කාට ඇත්තටම? ඕ මහරහතන් වහන්සේට ගහන්නේ. මාමට දෙනව පාර ඔළුවට. ඕක ගෑණිට ගහන්න බැරි නේද මට ගහන්න කියලා වර වස තේරුණා ලොකු හඳුර ඔක්කොම ටික දැනගෙන අහුුණා වැඩේ කියලා දිව්වා. දිව්වේ මොකටද? පැනලා යන්න. කරුල්ල වයින්කොට අනික් ගෝලියට පැනලා අල්ලගත්ත මේ වරෙන් කියලායි ලොකු හඳුට ඔළුවට ගැහුවානේ. ඒක උස්සගෙන ගියා භාග්‍යතුන් වහන්සේ ගාවට මෙන්න මෙයා තඩි බෑවයි කියලා. ඉතින් ඇහුවා මොකද වුනේ? අනේ ඉතින් මෙහෙම වුණා මගේ හිතට මෙහෙම හිතුණා බබා වැටුණා ගැහුවා. කාට ගහනවා කියලා ගහලා තියෙන්නේ? ඔය නිසා පවකුත් නැහැ. නමුත් කෝ බලන්න දූරං ගමන් අර හිත ගොඩාක් දුර හිටිය පවන්සලදල ගෙදර ගිහිල්ලා එළුවොත් තරම් ඉඩමුත් තරම් වාහනත් තරම් අසාද වැඳලා ඒ මදිවට ළමයිත් ලැබිලා ළමයා වැටලත් ඉවරයි. එතකොට කොච්චර පොඩි වෙලාවක ලොකු කතාවක් ගෙතුවද? කවුද ගෙතුවේ? හිත. ඒ තරම් හිත මායාකාරී. දුරක් දුරක් ඒක තමයි උනේ. ඉතින් ඒ නිසා භාග්‍යතුන් වහන්සේ මේ කතාවම අරබයා මේ ලස්සන ගාථාව දේශනා කළා. දුරං ගමං ඒක චරං අසරීරං ගුආසයං යේ චිත්තං සංයමේ සම්ති මුක්කන්ති මාර වන්දනා. පුළුවන් නම් තාලෙට කියලා මේවා පාඩම් කරගන්න. වැඩි වෙන්නේ පුළුවන් නම් හොඳේ මේවා පාඩම් කරන්න බැහැ කියලා මෙහෙන් පැනලා යන්න එපා. එච්චර බල බල කරන්නේ නැහැ මම කියන්නේ ප්‍රධානම දේ භාවනා කරන්න. හිතේ තියෙනවා නම් යම් දවසක ධර්මෙනුත් දියුණු වෙන්න ඕනේ කියලා ටිකක් ඔය වයස අඩුවෙන් ඉන්න අයට මම මේ කියන්නේ. මේවා එකක් දෙකක් පාඩම් කරාට පාඩු නැහැ. ඒකට කියන පාඩම් කරන්න වෙලාවක් නැහැ කියලා. නැ වෙලාව කොහමද දාගන්න? යන එන ගමනේ පාඩම් කරනවා. පදෙන් පදේ. මුලින් පාඩම් දුරංග දුරංගමං ඒකචරම. මීටර 260 යන ගමන් කිය කී යන මීටරයට එක ගානේ. ඒතර කීයක් කියන්න පුළුවන්? වාර 260ක්. කොච්චර මොලේ අඩු වුණත් මං හිතන 260 වාරයක් කියනකොට මේක මන්තරේ වගේ පාඩම් වෙනවා. ඒ වාසිය කියන අසරීරං ගුහාසයන් කුටියට ගිහින් එන ගමන් කියනවා. එතකොට තව 260යි. ඒතරේ පින්වත් මෑණියොන්ට ගිහින් එනකොට පද කීයක් පාඩම්? දෙකක් පාඩම්. දෝරංගම ඒකචර එකයි. ඒක යද්දි පාඩම් කළා. එද්දි පාඩම් කර අසරීරං ගුහාසයන්. ඒ උදේ එනකොටනේ. උදේ වරුවේ ගිහිල් එනකොට ඈ. හවසයි භාවනාවට එන්න එපැයි. එනකොට යේ චිත්තං සංයමේ සම්ති කිය කියවිලා ඒක පාඩම්. හෙට මේ කරන්න දින්නේ. අද නෙවෙයි හෙට. ඊට පස්සේ ආයි රැයට යනවනේ කුටියට. මොක්කන්ති මාර බන්දන. දැන් සතුටුද නැද්ද? අන වෙලාව නැහැ කියන නිසා මම මේ කියන්නේ. ඔන්න වෙලාව. කොයි වෙලාවටද? ගමන් කරන වෙලාව.
මේ ගමන් කරනලාට යාළුවෙකුත් ඉන්නව නම් යාළුවත් එක්ක ගොඩාක් කතා කර කර යන්න ගියොත් මේක කරන්න බෑ. එයාට නුඹ කට වහපන්. මමත් කට වහන්නම්. ඔව් හිතට කියලා තෝත් කට වහගනි. කාටද කියන්නේ? හිතට. හිත කට අරන් ඉන්නනේ. එතකොට එයා කතා කරන්න ගත්තම ඔක්කොම පරාදයි. කවුද කතා කරන්නේ? හිත කතා. හිත රණ්ඩු වෙනවා තනියෙන්. හිත පෙම් කතා ගොතා ගන්නවා. හිත නඩු දා ගන්නවා. විතර කරන්න බැරිද යන්නේ දැක්ක නිසා කසාද බැන්ද ලේසි. අසහතික කරන්න රාශිකාරය ඕනෙන්නේ නැහැ, පෝරු ඕනෙන්නේ නැහැ, මුදු ඕනෙන්නේ නැහැ. හොඳට අපිටත් බඳින්න පුළුවන්. අද රැට අපි බලමු කරලා මේක පුළුවන්ද කියලා. මොකද කරන්නේ? හිතින් කසාදයක් බැඳලා හිතින්ම දික් කසාදත් වෙලා අපි ආයි මහන වෙමු. එතකොට අර වැඩ තුනම කෙරෙලානේ. කසාදත් බැඳා, දික් කසාදත් වුණා, මහනත් ආයි දුක් වෙන්න දෙයක් නැහැ. මොකෝ චිත්‍රපටිය කවුද හැදුවේ? අධ්‍යක්ෂක කවුද? සිතමයි. බියදන්නේ මේ වෙඩින් හොල් වලට සල්ලි ගියේ නැහැ, කෑමට සල්ලි ගියේ නැහැ, මේ මුකුත් මේකප් දාන්න ඕන නැහැ. මොකද ඔක්කොම ටික මෙයා කරලා දුන්නා. හරි හොඳයි. මෙයා කවුද? හිත මායාකාරයා. මෙයා තමයි මේ ඔක්කොම මවලා දෙන්නේ. නැති ඒවා ඇත කියලා මවනවා, තියෙන ඒවා නැහැයි කියලා මවනවා. ඇත්ත බොරුව කරලා දෙනවා මෙයා. බොරුව දැන් ඇත්තනේ. අනිත්‍ය දේවල් මෙයා කියනවා නිත්‍යයි, දුක් දේවල් සැපයි, අනාත්මය මගේමයි, අසුබලෝකේ සුභයි. කවුද කරේ? හිත. මායා මවල දුන්න. එයාට මේ මොනවත් අනිත්‍යව පේන නොදී වැරදි දේවල්ම පෙන්වලා දෙන විදිය විපල්ලාසයක් මේ සිතේ තියෙන. පිළිගන්න කැමති නැහැ. බණක් ඇහුණා. ඒ බණනේ වාරිය අපිට එහෙම ප්‍රශ්නයක්. එහෙම බයින රෝගයක් අපිට අනිච්චන් දුක්ඛන් නැහැ. කිසිමක් නැහැ. අපිට සැපයි කියලා මේ මිනිස්සු කියන්නේ නැද්ද? කියන. මොකද යාළ හරියනකොට, යාළ සැප ලැබෙනකොට දුක ගැන හිතන්න කැමතිම නැහැ. ජීවත් වෙන මිනිස්සු මරණය ගැන හිතන්න කැමති නැහැ, බයයි. සනීපෙන් ඉන්න කෙනා ලෙඩ ගැන හිතන්න කැමති නැහැ, අවශ්‍ය නැහැ. ලෙඩ වුණාම බලමු, එහෙමයි කියන්නේ. මැරුණම බලමු කියන මරණය ගැන කිව්වා. මැරුණම බලන්න දෙයක් තියෙන්නේ? මැරලි ඉවරනේ. නම් මැරෙන්න කලින් මේව කරවන්න කියලානේ අපි කවවාද කරා. එතකොට කියන්නේ නැහැ මැරුණම මොකද? එහෙම කියන දැන් අර එක මෑණිකනේ මහන්නේවිල්ලා මහත්යෙන් අහුව මරුණම් මෝ කරන්නේ මරුණ වලදාන එක. ඔව් ගෙදරකින් මරුණොත් ඔය වලක් කපලා වලදානවා කිව්ව. හරි සරලයි ඉතින් ඒක. මොකද හරි උත්තර දෙන්න පුළුවන් ඕන දේ. හැබැයි මේක එච්චර ජීවත් වෙන එක සරල සරල නෑ. මේක අනිත්‍ය බව තමයි තියෙන්නේ. දුක් බව තමයි ඇත්ත කතා. අසුබේ තමයි ඇත්ත කතා. අයිති නැති බව තමයි ඇත්ත කතා. හැබැයි අපි හිතට වෙට්ටුවක් දාලා කියනවා නෑ නෑ. නිත්‍ය කැලිත් පොඩ පොඩ ඒකේ තියෙනවා. ඔය දුකයි කොට සැප જાතිත් තියෙනවා. ඔය කියන එක අහන්න එපා. ඔය බණවල කිව්වට නෑ පොඩ්ඩක් හරි සැපයි කියලා හිත මොකද කරන්නේ? මේක ලෙව කන්න ආස වෙනවා. මේ අසුචි ගොඩ බදා ගන්න ආසයි. එයා කැමති නෑ මේකෙන් ගැලවෙන්න. එයාට ඕන දිගට මේ වට වන්දනාවේ යන්න. දැන් වන්දනාව යන ගමන අපි අඩු කළනේ තියෙන නේද? දැන් 5 වෙනි 10 වෙනි දේ මටත් කිව්වා වඩින්න පුළුවන් නම් කියලා. මම කල්පනා කරා මේ වට වන්දනාව යනට වඩා සනීපයි එක තැනටලා හිටියා නම් කියලා. මොකද පුදුම වෙහෙසක්. ඊවසේ කී දහහක් මිනිස්සු උතන ඉන්නවද? ඒ මිනිස්සුත් එක තෙරපෙන්. ඒ හම්බෙන නැති එක විරිත්තන්. විරිත්තල දත් ටික රිදෙනවා. 1500 දුක දෙනවලු 1500 විරිත්තන්නත් එපා. එතකොට දත් 32 ගෙවෙනවා. ඊට වඩා ලේසි කුටියක් ඇතුළට දොර වහගෙන අපේ හිත දිහා බලන් හිටියනම්. එතකොට අන්න ඒ වගේ අයට වන්දනාව පවා එපා වෙනවා. ඇයි? විවේකේ භජනය කරන්න ඕන. එත රුවන්ලිසෑය ළඟට ගියොත් පුදුම පිං කරගන්න පුළුවන් අප්පා. හැමදාම පිංකම්. ඉහිං බලන්න. ඔච්චර අර මෙවපු කපරුක් කියලා මොනවද ඒවට කියන්නේ? කංචුක. පැයෙන් පැය අරන් එනවනේ. එහෙ නැත් අතර වුණා නම් පිං. ඔව්. මල් එක එක රටාවට පූජ කරනවා. වැරදි නෑ, හොඳයි. හැබැයි අපිට දැන් වැඩක් නෑ. ඒ ගැටි මල් පූජ කරගද්දෙන් අපිට වැඩක් නෑ. අපි දැක්කොත් සාදු කියලා අනුමෝදන් අපි ගරිහා කරන්නේ කවදාවත්. අපි මුලහාර ගන්න අපි පිං කරපුවා ඒ කාලේ. නමුත් ඒවා ඉක්මවා ගිය බවයි මා ඔබට යෝජනා කරන්නේ. ඒක අල්ලගෙන පිංකම් සංවිධානයක් හදාගෙන නේද? විහෙරගල පින්කම් සංවිධානය ප්‍රධාන සංවිධායක රිදියගම ඉන්ද්‍රාලෝක සාමෙන්නා. ඊට පස්සේ තව සම්බන්ධිකාරක මෑණිකෙනෙකුත් දාලා account එකත් open කරගත්තා නම් ඉතින් හරි. දාන නැහැ කියලා අපිට දුක් වෙන දෙයක් නෑ. ඕන තරම් සල්ලි ලැබෙනවා. එක දෙයක් නැති වෙන්නේ හිතේ සන්තෝෂේ නැති වෙනවා. නිදහස නැති වෙනවා. ඇයි? පින්කම් සංවිධානය කරනකොට තරහ යනවනේ. කවුරුහරි අපි කියපෙක් කරේ නැත්තම් වැඩේ තරහ යනවා.
දෙන්නම් කියලා නොදුන්නොත් මල් හරි මොනවා හරි තරහා යනවා. ඊට මීට වඩා හොඳයි අපිත් පින් කරලා තියෙනවා, පින්කම් සංවිධානය කරලා තියෙනවා. හරි වෙහෙසයි. ඒ නිසා වෙහෙස දැනුණු කෙනා විවේකයටපත් වෙනවා. අර වඳුරෙක් සාප කරාලුනේ අලකොල ගත්තේ කවුද කියලා ඇහුවට පස්සේ සාප කරාලු පාරක් අයිනේ පන්සලක හාමුදුරු කෙනෙක් වෙන්න ඕන කියලා. මේ වඳුර නෙවෙයි කවුරු හරි මට මතක නැහැ තාපසෙක් හරි සාප කළා. මොකද ඒකට හේතුව ඔය තියෙන සිරිබෝපුර පන්සලක් අලුත් විහාරයේ දෙපැත්තටම පින් කැට තියෙනවා. යන බස් ඔක්කොම නතර කරලා කැටේට සල්ලි දානවා. දැන් හාමුදුරු සන්තෝෂයෙන් ඉන්න බස් ගාන්න රුපියල් 10 කාසි වැටෙනවා. රැට 100ක් නැහැ ඉබ්බ ගලවල කාසි ටික අල්ලනකම්. ඇයි? පුදුම තෘෂ්ණාවක් ඇති වෙනවා. නිතර මිනිස්සු වෙනවා. වැඩ වැඩි. තමන්ට තමන් ගැනවත් හිතන්න වෙලාවක් නැති වෙනවා. සාපයද නැද්ද? සාපය. අපි පතන්න ඕනේ ගහක් මුලට යන ලැබේවා. කැලේකටම යන ලැබේවා. හිස් කුටියකටම යන ලැබේ. මිනිස්සු දකින්න නැතුව ඉන්න මට ලැබේවා. ඕන්න ප්‍රාර්ථනා. ඔය තමයි කරන්න ඕනේ. ඒ නිසා පින් කරලා තියෙන කප්පරකට ආයේ නැහැ කියන්න බෑ. ඒක නිසාමයි මේ පැවිදි වෙන්න ලැබුණේ අපිට. මේකේ පැවිදිලත් ආයෙත් හොරන්න යන්නේ පින්කම්ම නම් ආයෙ වැටෙන්නේ අර පරණ වලටම තමයි. ආයෙ අමුතුවෙන් මේ සංවිධානය කර කර පින් කරන්න ඕනේ නැහැ. දැන් පින් කරපුවයි ප්‍රතිඵල උරගා බලන්නේ දැන් තියෙන්නේ. දැන් අර කියන හිත වැටහෙනවද? නාම රූප බෙදිලා එනවද? නාම රූප පරිච්ඡේද ඥානය කියලා කියන්නේ. වෙන් වෙලා තේරෙනවද? භාග්‍යතුන් වහන්සේ කියපු බණ තේරෙනවද දැන්? වැටහෙනවද මේකේ මුකුත් නැහැ කියලා ශුන්්‍යතාවය? සනෙයයිනේ තියෙන්නේ හැමදේම. දැන් අපි විඳින්නේ සනෙයයි. කතා කරන්නේ සනෙයයි. දැන් මේ පැයක්ද කොහෙද ආසන්න කාලයක් ගිහින් තියෙන. ඔක්කොම ගිහින් ඉවරයි. විනාඩි දැන් 61 ගාණක් ගිහින් තියෙන. අර 61ම ඉවරයි. දැන් තියෙන එක සනෙයයි නේ. ඒ සනෙය විතරයි අපිට තියෙන. ඒකත් ගෙවෙන බව දන්නවද? අර පෞගිය කාලේ ගාතාවක් කියලා දුන්නා නේද? අතීතයේ ගෙවිලා ගියා. ඒකට ශෝක කරන්නේ අනාගතයට බැඳෙන්න යන්නෙත් නෑ. මෙතන මජ්ජේත ච නොගහෙස්සති. පෙර කියන අතීතෙට ඒකට ග්‍රහණය වුණෙත් නෑ. අනාගතේ පච්චා පූර්වේකව පෙර අතීතෙට, පච්චාකව අනාගතයට, මජ්ජේකව මැද වර්තමාන මේෂණයට, මේෂණයටත් නගහෙස්සති. ගන්නෑ, ග්‍රහණය කරන්නේ. ඒකෙත් යථා ස්වභාවය දැකලා ඉන්න පාඩු. යථා ස්වභාවය දැක කියලා බෙරක නටන්නේ හොඳ නටන්නේ නටන්නේ කියෝ විපස්සනා ඉවර වෙනවා. විපස්සනාවේ රසය තමයි හොඳට සතිමත්ත අවදිමත්ත ඒ දිහා ඇයි යන්නේ බලන් ඉන්න බැරි. දැන් කමටහන් නැහැ කිය කි සෝක කරනවා. දීප කමටහන් වැඩෙන්නේ නැහැ කිය. ඔයලට බැරිද ඔය ඇහෙන සින්දුවක් අහගෙන ඉන්න පොඩ්ඩක්? නැත්තම් මං දාලම දෙන්න සින්දුවක් කවදාද? වැඩෙන්නේ නැති කට්ටිය මට එකතු කරලා දෙන්න. මම වෙනම කුටියකට අරන් ගිහලා දාන සින්දුවක් දාලා දෙනවා. සින්දුව වඩපන්. මොකද කරන්නේ? හින්දු අහලා බලන ඔයා ආසම හින්දුව කියන්නේ මං දාලා දෙන්න. එතකොටත් කෝත් වැඩෙන්නේ නැහැයි භාවනා කියලා ඉතින් කරන්න දෙයක්. ඇයිද සින්දුවේදී භාවනා වැඩෙන්නේ නැති වෙන්නේ? බෑනේ සින්දුව සුබයි ප්‍රියයි. දැන් මේ උපක්‍රම ඇයි? තමන් කැමති අරමුණක් ගත්තම සිත එකඟ වෙනවා. කැමති මලක් නිල් මහා නිල් මලක් කැමති කියන කෙනෙක් බලන් එයාට මල දෙනවා. මල හිටවගෙන උඩ පේන තැනකින් මල දිහා බලාගෙන භාවනා කරනවා. බුද්ධ කාලේ දීපු කමටහන්නේ. හොඳට එයාට මලත් එක්ක සිත සමාධිමත් වෙනවා. දැන් වෙන්න ඕනේ මොකද්ද? කිසියම් සමතකමට අනා වැඩෙන්නේ නැහැ. හිත යනවා 17. හරිම නොසන්ඩාලයි. කියන කිසිම දෙයක් මෙයා අහන්නේ නැහැ. ඒ මදිර බල්ලෙකුත් බෙරිහන් දෙනවා. අර බෙල්ල මිරිකලා වගේ. එතකොට තවත් තරහා යනවා. භාවනා කරන්න ආව මෙතෙන්ට මෙතන අපි භාවනා කරනකොට දැන් බල්ලොන්ටත් මේ කතා කරන්න මතක් වෙන්නේ නේ? දවල් 30 මුන් කතා කරගෙන දැන් තමයි කතා කරන්න කියලා පුදුම කේන්තියක් යනවා. ඇයි? හේතුව මෙයා සමතේ මුල් කරගෙනයි දැන් යන්නේ. සමතේ මුල් කරගෙන යනකොට මේ ඔක්කොම සද්ද බද්ද පුදුම කරකසයි. හැබැයි කෙනෙක්ට හැරෙන්න පුළුවන් නම් බැරිම නම් කමටහන මාරු කරන්න. මෙහෙම කොහොමයි මාරු කරන්නේ? මම ඔන්න පොදුවේම කියනවා, මාරු කරලා බලන්න කොහෙට ඉඳන්. ඥාන සෝක කර කර තැවි තැවි අනුන්ට බැන බැන ඉන්න එපා. හිතින් මේ හාමුදුරු කෙනෙක්ලා කිසි ගැළවිල්ලක් නැහැ අප්පා. වාඩි කරලා තියෙන පැයක් අපි දඬු කඳේ ගැහුවා වගේ කියලා ඉන්න එපා. මේ දැනෙන ඕනම අරමුණකට හිත යොදාගෙන ඉන්න පාඩුවේ. වැඩේ ව්‍යායාම් කරන්න එපා. තද කරගන්න යන්න එපා. තද කරන්න එපා. ඇස් අරගෙන පියාගෙන ඉන්නකොට නිින්ද යනවා නෑ. ඇස් අරන් ඉන්න. ඒ පේන අරමුණ බලන්න. ඇහෙන අරමුණ බලන්න. හරි ලේසි ඇහෙන අරමුණ බලනකොට ඇස් පියාගත්තම ඇහෙන දෙයට හොඳ අවධානය යනවා.
ඇස් අරගත්තට පස්සේ දෙකටම අවධානය යනවා. එතකොට අඩුයි ටිකක් අවධානය. ඇයි? දකින දේ බලන්නත් හිත වෙහෙසෙනවා, අහන දේ අහන්නත් හිත වෙහෙසෙනවා. ඒකයි භාවනා කරනකොට කියන්නේ සාමාන්‍ය ඇස් අඩවන් කරගන්න, පියාගන්නේ කියලා. එතකොට ඒකෙන් එන අර කරදර ටික නැහැනේ. එතකොට එයාට හොඳට අරමුණු කරන්න පුළුවන් එකක් මොකද්ද? ශබ්දය. තව කරන්න පුළුවන් දැන් අපේ වාඩි වුණා වැදෙන පැත්ත තියෙන්නේ. ඒක අමුතුවෙන් කියා දෙන්න ඕනේ නැහැනේ පන්ති දාලා මොන පැත්තද කියලා. ආන්නේ පැත්ත වැදිලා තියෙන හැටි බලන්න බැරිද? හිත දාලා බලන්න මේ පැත්තට. දැන් දා. හිත අරගත්තා එහෙම දාන්න දෙයක් නැහැ. යොමු කරා. අරමුණු කරා. දැනෙනවද මොන හරි? ඒකට කියන ස්පර්ශය. පස්ස. පස්ස තමයි. පයන්නේ අනිත් පයන්නේ පස්ස. ඒක සිංහලෙන් ස්පර්ශය. එතකොට ඒ ස්පර්ශය සැපද දුකද කියලා බලා ගන්නත් පුළුවන්. මානසිකාර කළොත්. හරිද? දැන් මොනවත් කමටහන් වැටෙන්නේ නැහැ. තමන්ට මේක වැටෙන්නේ නැද්ද? කුසන් එකකට මොකක් හරි කැල්ලක් වදිනවා කියලා. ඒක රිදෙනවද සනීපද කියලා බලන්න බැරිද? පුළුවන්. එතකොට ඒක බලන්න පුළුවන්. ඒක කකුල් දෙක වැදිලා තියෙන කොහෙද කියලා බලන්න පුළුවන්. අත් දෙක කොහෙද වැදිලා තියෙන කියලා බලන්න පුළුවන්. ඔය කියන මහාසී භාවනාවේ තියෙනවලු හය පොළ බලනවායි කියලා. මම මේක කරලා නෙවෙයි මම කියන්නේ. කිම දෙයක් තියෙනවලු. ඒක කියන්නේ අර අවධානේ දානවා මේ පොළවල් හයටම. පොළවල් කියන්නේ මේ වදින තැන්. හරිද? මේ අත් දෙක වදිනව නේද? මෙහෙම. මේක උකුලේ වදිනව. කකුල් දෙක නවලා තියෙන එක වදිනව. දණ හිස් දෙක වදිනව. මේ යටිපතුල් දෙකේ මේ පිටිපතුල වදිනව. අරකෝ පස්ස කියන එක අනිත් පැත්ත හොඳ. ඒකත් නේද හරි ප්‍රශ්නයක්. මෙහෙම කිව්වා කියලා බයින බනට කිව්වා කියලා පස්ස කියන්නේ ස්පර්ශයට හොඳ. අරකත් හරි. අනිත් වචනේ අනිත් පයන්නත් දාලා ඕනනම් කියන්න පුළුවන්. ඒකත් වදිනව. දැන් කීයක් හරි වැදිලා තියෙනවනේ. වැදිච්ච ටිකට අවධානය යොමු කරාට පස්සේ කියන්න පුළුවන් කමටහනක් නැහැ, වැටෙන්නේ. එහෙනම් මෙරිලා එක්කෝ පණ නැහැ. ඒක ලාදුරු. ඇයි මේක තේරෙන්නේ නැති? ඕකට දාලා බලන්නකෝ. ඒක විතරක් ඉන්නවනේ. ඊට පස්සේ එනවා අර වගේ බෙරි හඳෙන සද්දයක් එනවා. හරි මිහිරි බල්ල ගෑ ගහපන් හොඳයි. මොකෝ කමටහන එනවා. බල්ලගේ වෙල්ල මිරිකුවා නම් හොඳයි. මොකෝ කමටහනක් එනවා. කවුරු හරි පත් කළා දිනවා අපිට මේ සද්දයක් දෙන්න. ඒකත් හොඳයි. විපස්සනා කරන කෙනාට අරමුණු එනේන තරමට යා සන්තෝෂයි. මොකද කඩුවක් අතින් ගත් යුදසෙබලෙක් එනේන හතුරා කප කපා දානවා වගේ මෙයා එක අරමුණ නැර සියලු අරමුණු දැනගන්නවා. එයා පුදුම දක්ෂ වෙන්න ඕන, විචක්ෂණ වෙන්න ඕන. එයාට අරමුණු වෙන්න පුළුවන් ආයතන හයම එක පිට. එයා සැලෙන්නේ නැහැ. හයම බලනවා. ඇස් අරගෙන යන්න පාරේ. ඇහත් ඇටලා තියෙන්නේ, කනත් ඇටලා තියෙන්නේ, නහය කොහොමත් ඇටලා තියෙන්නේ, කට වහගෙන ඉන්නේ. නමුත් කනකොට මොන හරි ඒත් දැනෙනවා. දිවට. කයටත් ස්පර්ශය දැනෙනවා. මේ හයට යොමු කරලා අවධානය අරගෙන ඉන්නකොට ඔන්න භාවනා වැඩෙනවා. නැහැ කියන්න බෑ. අඩුමතරම කියන්න ඔයාට මෙහෙ ඉන්න බව දැනෙනවද? මෙයා ඔයා ජීවත් වෙන බව දැනෙනවද? අද කනකොට කෑමකත් දිවට මොන හරි දැනුණාද? අහන්න ඕන. මම වෙනම අහන්න. දැන් උත්තර දෙන්න එපා. දැනෙනවනේ අනිවාර්යෙන්. ඇඹුල් තිත්තරස දැනුණාද? අයියෝ දැනෙනවනම් භාවනා කරන්න පුළුවන් තාම. තාම ලාදුරු නෑ එහෙනම්. එහෙනම් ප්‍රශ්නයක් නෑ. එහෙනම් ස්පර්ශය තියෙනවා. වේදනා දැනෙනවා. සංඥා තියෙනවා. ඔයාට තරහ යනවද? ඔව් තරහ යනවා. ඔයාට ආසී තනවද? ආසත් හිතෙනවා. එහෙනම් තාම මිනිස්සෙක් තමයි. තාම මේ භූතයෙක්ව මොකෙක්වත් වෙලා නෑ, මැරිලා නෑ. අපිට සහතිකයි එතකොට මෙයා ජීවත් වෙන බව. එයි මේ අපිට වගේ මෙයාටත් තරහ යනවා. නැත්තම් අමුතු ජීවියෙක් නේ තරහ යන්නේ නැත්තම්. පෘථජ්ජන නම් තරහ යන්න ඕනේ. ඒක තමයි පොදු සාධකය. තරහ යන එක. තරහ යන්නේ නැත්තම් පරිස්සාවට බලන්න මෙයා මාර්ගඵලයකටවත් පත් වෙලාද කියලා. ආස හිතෙන්නේ නැත්තම් මොනවටවත්. පුදුමයිනේ. පෘථජ්ජනෙක් කියලා. ඒක හොයලා බලන මෙයාට මොන හරි වෙලාද කියලා. හීනෙන්වත් නැත්ත කතාව තමයි මේවා දැනෙන්න ඕන. ඒතර මේ රාගදේශම වෙන බව දන්නවනම් එයා සතිමත්ද නැද්ද? සතිමත්. එයාට චිත්තානුපස්සනා කරන්න බැරිද? පුළුවන්. පොතේ තියෙන ලොකෝට චිත්තානුපස්සනා 16 ආකාරකින් විස්තර කර තියෙනවා. අපි ඉතින් කිය කී ඉන්නවා. අතිපට්ඨාන සූත්‍රය සත්‍යගායනා කිරීමේ බොහෝ පින් රැස් වේ කියලා ලස්සනට සත්‍යගායනා කරනවා. හැබැයි කවදාවත් බලලා නැහැ මේක ඇත්තටම අපිටත් වෙනවද නැද්ද? වෙනවා. දැන් තියෙන ඉත බලන ද්වේෂද රාගද මොහොද? කියන්න බෑ. දැන් කියන්න ලැජ්ජ සමහරට. බණ වැඩිපුර දික් වෙනකොටම එනවා ද්වේෂය. ස්වාමීන් වහන්සේ කරේත් එනවා මේ වෙන මොනවා කරේත් දන්නේ නැහැ. අනිවාර්යෙන් මං ගැන එනවනේ. කියන්නේ නැහැ නේ කවදා? නැහැ පිස්සුද සාර. අපි හරි සන්තෝෂෙන් අහන්නේ.
කියලා ආයි දත් කූරකකා ඉන්නවා. මුණ බලන්න පේනවා දැන් මුණ ඇද වෙලා තියෙන මොකද මේ වැඩි වගේ බලන්න. ඒතර ධර්ම දේශනාව අවශ්‍යපවා දේශේ එන්න පුළුවනි ඈ. රාගසිත කවදාවත් කියන්නේ රාගසිතක් ගැන. ඇයි හේතුව? ලැජ්ජයිනේ. මට එහෙම රාගසිත ඇති වෙන්නේ නැහැ. මම මේ හොඳට හිත හදාගෙන ඉන්න කෙනෙක්. මට නෑ ඒවා. මම බ්‍රහ්මචාරි. මම මෙච්චර කල් මේ අතකින්වත් අල්ල නෑ. අපි ඉතින් බලන් හිටියයි මේ හැංගිලා අතින් අල්ලන් ඉන්නවද නැද්ද කියලා. අපිට අදාළත් නෑනේ. ඒ පම්පෝරි ඕන්නේ නෑ. මොකක් දැනගන්න? තමන් දැනගන්න තමන්ට රාගසිතක් ආවද ආවනම් ආවබෝ දැනගන්න. ආවනක වර්ධනය කරලා දානවද නැති කරනවද? මොකද කියන්නේ? රාගසිත වර්ධනය කළ යුතුද නැති කළ යුතුද? උත්තර දෙන්න බලන්න මේ භාවනා යෝගීන් ටික. ඔයාලට රාගසිතක් ආවද ඔයාලා ඒක ප්‍රොමෝට් කරනවද? නැත්තම් කපලා දානවද? නින්දා කරනවද ඒකට? ඉස්සෙල්ලා අඳුනගෙන ඉන්නවා. අඳුන ගත්තට පස්සේ ආයකට පොහොර දාන්නේ. ආ ඒක නැති වෙන විදිහට කල්පනා කරන්න ඕනේ. ඒක තමයි දේශනාව. ඒක ඉතින් කරගන්න බලන්න. සමහර අය කරන රාගේ නැත්තම් සතුටක් නැහැ. රාගේ තිබුණා. දේශේ ඕනේ. අද්දේශයව කියන්නේ ඒක නැති කරගන්නේ කොහොමද? ධාතු වශයෙන් මානසිකාර කරනවා. අනිත්‍ය වශයෙන් බලන මේ සත්‍යයගෙයි දැන් කාගරි කවුරු හරි කෙනෙක් ගැන නම් තරහ යන්නේ. එයාගේ තියෙන්නේ මොනවද කියලා බලන්න ඇඟේ. පඨවි ආපෝ තේජෝ වායෝ. මට වගේම කුණු ගොඩවල් 30ක් යාඩක් තියෙන. එයාත් මැරෙන කෙනෙක්. මාත් මැරෙන. ওই වගේ කල්පනා කරන්න පුළුවන්. ඉතින් කරන්නත් දැනගෙන ඉන්න බෑ තරහ ගියාද නැද්ද කියලා නේද? තමන් මෝඩකමක් ආවනම් මෝඩ හිත. මොකද මෝඩ හිත? මිච්ඡාදිට්ඨිය. මෙලව නැ, පරලව නැ වගේ. එතනම අඳුන ගන්න මේක නම් හොඳ එකක් නෙමෙයි. ධර්ම මානසිකාරයෙන්, කල්යාණ මිත්‍ර ප්‍රතිසේවණයෙන්, සද්ධර්ම ශ්‍රවණයෙන් මේ මිත්‍යා දෘෂ්ටිය නැති කරගන්න, දන්න කෙනෙක් ගහගන්න. පැවිද්දන්ටත් මිත්‍යා දෘෂ්ටිය නැ බව සඳහන් වෙලා තියෙනවා. ආවොත් පැවිද්ද නැති වෙනවා. ඊට පස්සේ වහාම ගුරුවරයා ගාවරිල්ල කියන්න කියනවා මේක. කියලා ආයුත් සිවුරු ගලවලා මොනවාරි ඇඳගෙන වෙන වස්ත්‍රයක්, සුදු වස්ත්‍රයක් වගේ එකක් නැවත පැවිදි වෙන්න කියනවා. මොකද මිත්‍යා දෘෂ්ටි ඒ තරම් භයානකයි. හරි, දැන් පැහැදිලිද එහෙනම්? කමටහන් නැද්ද ඕන තරම්? පොතේ තියෙන දේ කමටහන් නම් නෑ. ඒක එකම නම තමයි විපස්සනාව. ඒක ඕන අරමුණකට ගන්න පුළුවන්. ඔය පසේ බුදු වෙච්ච සූත්‍ර තියෙනවා. කග්ග විසාන සූත්‍රයේ සුත්ත නිපාතේ මේ පොඩි පොඩි දේවල් දැකලා උන්වහන්සේලා පසේ බුදුලා තියෙනවා. හිත දැනුසය. ඉතින් එච්චර කල් ගිහිල්ලා හරි පසේ බුදු වුණේ මොනවා මනසිකාර කරලා? අනිත්‍ය දැකපු, විපස්සනා කරපු අය, සතිමත්ත හිටපු අය, බණ භාවනා කරපු අය තමයි පසේ බුදු වෙලා තියෙන්නේ. එක පසේ උදේවාසිකෙනට පෙනුණා උණ පඳුරක්. මට මතක නැහැ හැමදාම මම මේ කියනවා. උණ පඳුර දැකලා හිතුවා මේක කැපුවොත් යටින් එක බටයක් ගන්න පුළුවන්ද? ගන්න බෑ. රජතුමා කල්පනා, මේ රජ කෙනෙක්, රජතුමා කල්පනා කරා මගේ බිසෝවරු මට බැඳිලා ඉන්නේ. මගේ කුමාරවරු, කුමාරිකාව, ළමයි, දූත්පත් පුතුන්ට කුමාර කුමාරිකාවනි කියන්නේ. කොච්චර බැඳිලාද තියෙන, හරියට මේ උණ පඳුර වගේ. මේ ගිහි කාමයෙන් ගැලවෙන ලේසි. ඒක හිතනකොටම අනිත්‍ය සංඥාව වැටුණා. එතෙන්දින් පස්සේ බුදු වුණා. මිනිස්සු කව රජතුමා ඩින් නැද්ද? මට රජතුමා කියන්න එපා. ඇයි? මං දැන් රජ නෙවෙයි. මං දැන් පස්සේ බුදු. මිනිස්සු පස්සේ බුදු නම් කෝ සිවුරු. ඒකත් ඇත්තනේ බොල කියලා මොකද කරේ? ඔළුව අත ගෑවා. එහෙමයි කරන්නේ. ඔළුව අත ගන්නකොට කොණ්ඩේ නැති වෙනවා. අපි ඉවරලා කතා කරමු. එච්චර යන්න එපා. මම දැන් මේ තාම සරලවණි කිව්වේ. මොකෝත් හිතන්න යන්න එපා. කුසල්ද අකුසල්ද කියලා තොලකුවට යන්න එපා. ඒ වේ සනීපෙන් දැනගෙන ඉන්න. ඒක ඉඳලා පස්සේ වෙලා ඔය කම්මැලි නම් විතරක් පස්සේ. කම්මැලි වෙලා නිකන් ඉන්නකොට බලන්න කුසාසිතය. කුසාසිත කියන්නේ මොකද්ද? පැහැදිලි නේද? ඉතින් භාවනා කරන වෙලාවේ ගොඩාක්ම තියෙන කුසාසිත තමයි ඔක ලකුවට මේ යන්න ඕනේ නැහැ පස්සෙන්. ඒකට ඉතින් සමාධිය එන්න ඕනේ. දැන් තාම තියෙන ප්‍රශ්නේ මොකක්ද දන්නවද? සමාධිය විත් නැහැනේ. සමාධිය විපස්සනාවෙන්වත් එන්න ඕනේ. ඒක පොඩි සමාධියක් හරි එන්න ඕනේ. එතකොට යාට දෙන්න ඔය වැල්වට අරන් ඕනේ නැහැ. ඒක පොතේම තිබුණා. ඒ පොතටම දාලා වහලා කබඩ් එකට දාලා ඕන ලොක් කරලා යතුරක් ගන්න ඕනේ. නැත්තම් ඕ ආයෙනව නැත්තම් ඔළුවට. දැන් මම මේ කියන්නේ පොත අයින් කරන්න. පොත තියාගෙන භාවනා කරන්න කිව්වොත් ඔක කරන්න වෙන්නේ නැහැ. අකුසාසීත් පටිසමුප්පාද අරවමියෝ චතුරාර්ය සත්‍ය වැඩම්ම නැහැ. හොඳටම ගරිහා කරන ධම්මජීව සංසි. ඇයි කියන්නේ? මොකද ආයෙ ඔය පොතේ ගුරුත් එක්ක වැඩේ කරන්න බෑ. පොතේ ගුරාට වැඩේ වරදිනවමයි. මොකද ඌ දන්නව වැඩිනේ. ඊට පස්සේ ඕකා යනවා කමටහන දෙන්න යනවා. භාවනා කරන්නේ නැහැ. ගුරු වහන්සේට කියනවා ඔබ වහන්සේ දන්නේ නැහැ. මම දන්නනේ පටිසමුප්පාද. මේ අගින්නම් මුලට දාන මුලින්නම්
අගටම ඉට එයා උගන්නන ඒක හොඳටම බයිනෝ. අන්නෙන් බයින් නොන කර්මස්ථාන යන තුර බැනවද මේ මනුස්සයන්ගේ තියෙනට මාන්නේ නැති වෙලා ගිල පොත එපා වෙනවා. ආපු ආයනයි වගේ ප්‍රශ්න මං අහන්නේ නෑ කියලා කියනවා. කවුද කියන්නේ? මේ භාවනාවට ආපු කට්ටිය. හරි සරයිනේ ධම්මජීව සාන්නාසි කියලා කියනවා. සර නෙවෙයි ඉතින් නැතුව බෑනේ. මේ කට්ටිය ඔය ඔක්කොම චතුරාර්ය සත්‍යම කියනවා නැත්නම් අපටම අහන්න ලාවට. ඇයි ඉතින් දන්නවනේ. එතකොට කියනවා නඩුව විතරක් අහන්න ඔය වටේ විස්තර මට ඕනේ වෙන්නේ නෑ. තමන්ට දැනුනේ මොනවද දැනුනේව කියපන්. අනුන්ගේ අහන් හිටපෝ කියන්න එන්න එපා. මම පොතේ තියෙන අනුන්ගෙන් අහපෝ. බණවල තියෙන්නේ අනුන්ගෙන් ආපුවා. මේ වැඩක් නැති වෙලාවට පොත් කියවලා බණ ඇහුවට කමන්නේ නැහැ. හැබැයි භාවනා කරන්න ගියාම ඒ ඔක්කොම හිස් කරන්න. අතහැරලා දාන්න. PhD අතහරින්. උපාධි අතහරින්. ත්‍රිපිටක වාගීශවර වෙන්න පුළුවන් අතහරින්. ත්‍රිපිටක ආචාර්ය වෙන්න පුළුවන්, විනය ආචාර්ය වෙන්න පුළුවන්, මොන ආචාර්ය වුණත් කමන්නේ නැහැ. ඔක්කොම අතහරින්න හිස් පුද්ගලයෙක් වශයෙන් භාවනාවට වාඩි වෙලා මේක අවධානයෙන් තමන් අත්දකින්න බලන්නකො පොඩ්ඩක්. මේ නිදහසේ වාඩිලා ඉන්න බලන්න. සැනසිල්ලේ අර චෛත්‍ය ගාඩකින් වාඩි වෙන්න පොඩ්ඩක්. පොදුම නිදහසනේ. ඒක ගණ්ඩ. ඊට පස්සේ පොතේ ඕක නැහැ හොඳේ. පොතේ නැහැ වාඩුනා පුදුම සනීපයි සැහැල්ලුයි. ඒක කවුද දැනගන්න ඕන? අපි දැනගන්න. පොත කියෙවි මොකටේ? මෙතෙන්ට පාර හදාගන්න. ශ්‍රද්ධාව හදාගන්න. සීලය හදාගන්න. පොත ඕන වෙනවා. දැන් විනය පොතේ ඉන්නේ සිල් ගැන තියෙන ඒවා දැනගන්න. ක්‍රම දැනගන්න. හරි එහෙමනම්. එහෙනම් මේ දුර යන සිත ළඟට එන්න නම් මොකද්ද කරන්න ඕන? විපස්සනා කරන්න ඕන. දැන් මේ බාගිනේ සංඝරක්ක ස්වාමීනාසේ දුවල ගියා ගෙදර යන්න. හැබැයි අල්ලගෙන ඇවිල්ලා බණ කිව්වා වාග්‍යතුන්නාසේ. ඒශ්වනේ මුන්නාසේ රහත් වුණා. දැන් රහත් වුණා ඒක අපි තේරුම් ගන්න ඕනේ. විපස්සනා ඥාන වැඩුණා. සෝතින් යනවා. හැබැයි ඒ මොහොතේ මම යන එකයි මෙතන විශේෂත්වය. ටික ටිකනේ යන්නේ. මෙතන එහෙම නැහැ. පින වැඩි නිසා එකම ගාතාවකින් මාර්ගඵල හතරම අවබෝධ වුණා. යෝ චිත්තං සංයමෙස්සන්ති. අර ශරීරයක් නැති හදවත ගුහාවේ ඉන්න මෙයා පේන්නේ නැහනේ. අරූපීනේ හිත. එයා වඳුන ගත්තා ප්‍රඥාවෙන්. සංයමය කරගත් ඊට පස්සේ විපස්සනාවෙන්. ඊට පස්සේ එයා මොක්ඛන්ති මාර බන්ධනා මාරයාගේ බන්ධනෙ මිදුණා. සසරින් නිදහස්. අපටත් එසේම වේවා කියලා අපි දේශනාව සමාප්ත කරනවා. අසාසිත ඔබ සැමට බොහොම පිං. නිවන් පිණිසම හේතු වේවා. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු ත්වං සදා අභිවාදන සීරිස්ස නිච්ඡං වද්දා අපචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිච්ඡතු සෝපත්.